්‍රතියේ සමාජ කටගැස්ම දෙරනැතුන් සියහැට. අද අපි ආරාධිත අස්සුන පනවා තිබන්නේ COොVI-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන් විට මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රාන යු දහම ගාපති ජෙනරාල් ශේන්ද්‍ර සිල්වා මැක්තුමාවේ අයි වන්න පොද හැයිබුව අද මගුල් කෙදරහෙම ජයට තිබ්බද ප්‍රථවෙන් ම ස්තුතියි අන්තියනවා සංකසාධරනට. මේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක රටේ වැදගත් සන්ධස්ථානයකදී දෙරන තුන්සේ හැට වෙනුවෙන් ආරථන අකිරීම සම්බන්ධයෙන්. මගුල් ගෙදරක ගිහිල්ලාවද කිය ැහුවම සංක මහිදන්නේ මෙවැනි වැදගත් වැඩසටහනක මහදන කාලේ මිඩංගු කිරී මම. පතේ ම හෙට සලගන්න නමුත් විශවාස කර දහම ැ තිතු ගේ තහමත් වැදගත් පශ්ය කියරලා ොකද දැන් අදරාත්‍රියයේ ට සියලුම විවාහ මංගල උත්සව වාරණයකට ලක් වෙලාතියේදී සමාජ මාධ්‍ය වාර්තා කරන ඔබතුමාගේ නැගනියගේ දියනියගේ විහා මංගල්ලය ඇද පැවැත්වුනයි කියල. එකන අදරාත්‍රියයේ සිට කියලා සීමාවක් පනවන්නේ ඒ විවාමංගල්ල අද පවත්න්න ඕන උන නිසාද දැම සංක ප මෙම කියන්න ඕනේ. බල්ලෙක් මගේ කකුල කෑවට මම් බල්ලෙ කකුලක්න කන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් එක්කම තමයි බල්ලෝ තවලමක් ඇද්දී බුරනෝ. කොච්චර විරුවත් තවලම ආකාරයම ඉදිරියට ඇදී යනෝ. එතකොට බල්ලා බුරල බුරලා ආපස් හැරිල බලලා ඇනවා ඇන්න තාලම යනො ඇන්ඩ තු ට නිමේ නෑ නකොතු මට ෙීමම මේක කියන්නේ එතකොට සංක, ඔබතුමා කියන කතාව හරි අදු දෑසන ඉඳලා මේ රටේ වෙබ්බඩවිවල සමාජමාධ්‍ය ජාලාවල ප්‍රචාරයක් ඇවල දිබ්බ මේ මගේ සහෝදරියගේ දුවගේ ව්‍යවාහා මංගලයක් ප්‍රධාන පෙළේ හෝටලේක පත්තුවා කියලා සමහර චායවරූපක් අපේ රටේ විශිෂ්්‍ර සැම්පතික වැට සැලකෙන ජෙනර චාග ගාල්ලගේ තෙක්කත් එකතු වෙලා ඉන්න පින්තුරම යුනිෆෝර්ම එකෙන් සහෝදරියගේ සිිවිල් පුද් ලෙක්වඩින් ඇති බනං යුදමුදා යුනි ෝමලියන්හ කෙසේ වෙතත් කාලයක් ගන්න ඇතුව කිවෝොත් මගේ සහෝදරයට ඉන්න දරුවන් දෙ දෙනෙක් දුවර දෙන්නෙක් ඒකට ඒවාය සවරතු පහලව සාදාහන මේක ළමයි දෙන්නේෙක් බඳන් තාහිතලවත් නැහැ නමුත් ඉතිං මේක සම්පූර්ණ අ සත්‍යය ප්‍රචාරයක් දැම්ම මෙ ස්ටඩියෝ එකට අවස්ථාවේදී දාාපු පුද්ගලයා විසින්ම නිවැරදි කිරීමක් කියලා මේක යුද හමුදා පත්තුමාගේ සහෝදරියගේ නෙමේ මේක හමුදා නිලරාරියෙක්ගේ ළමයගේ කියලා පොඩිම හිතනර ය වුවම එක කමෙන්ස්කයා එෙනවානේ ඒවගේ දෙයක් දාලා තියන. ඉතින්ම හිතන එක ඇම පටන්ගත්්දි කිව්හ සම්පූර්ණ සත්‍යයක් ඉති මේ වගේ දේවල් මේ කාලි මේ සමාජවෙ බඩවිවල මේකට පමණක් නෙමෙයි බොහෝ දුරට ඔය වගේ දේවල් කරනවා. ඉතිං යම්කිසි පුද්ගලයන්ගේ විධ නියාාය පත්‍රයන් තිබෙනවා. ඉතිං මේ දවස ලප්ඉතිං හොඩක් වහන්සවෙල වැඩ කරත් දෙදන් ඔය වගේ දෙයක් හරි අදළ ගහන්න කලා හිතෙන් නැති. එතින් අවසාන වසෙන් දා පුද්ගලම නිවැරදි කිරීමක් මේ වනට දාලා තියන බවන් දක් මටකර තිබ එහෙම එකක් දාලාතියනවා කියද. අපේ ප්‍රධාන මාතරකාාවට මහමුදාවතුමින් දැන් මේ වනවිට රටේ පවතින්නාවූ කොVවිD-19 ව්‍යාප්තිය පිළිබඳව විධ පුදගලයන් විධ තක්සේරු කරන ොI-19 වැලක්ීමේ ජාතික ක්‍රියාන්විිත මධ්‍යස්ථානය ප්‍රධාන විදිට බොතුමා තමයි දන්නේ හරි තක්සේරුව. අපි ඇත්තටම මේ අවස්ථාවේදී රටක් විදිහට කොතනදන්නේ සංකද මෙහමයි අපි රටක් විදයට කොහෙද ඉන්න කියන එක. අද මහිතතා නිස්සල්ලම් මීට අස්ාවල ද අපි කියදි අපි රට ලෝකයේ කොහෙ දින්න නකත් වැදගත්යෙනවා අද අපි කතා කරන්න ඉතාමත් ම පටන්ගත්ත කිව්වගේ ඉතාමත්ම වැදගත් ස්ථානක ඉන්න ලෝකයේ මිලියන එකසිය පනත් දෙකක් පමණ කොවි ඩාසාධිත්‍යයන් හමුවෙච්චඒවගේම මිලියන් තුනයිදසම දෙකක් පමණ මේ කොවිඩ නිසා මියගිය එවගේම ලෝකයේ දැනට කේන්ද්‍රස්ථානය කොවිඩ් සඳහා කේන්ද්‍රස්ථානය හැටියේට පත්වෙලා තිබෙන අපේ අසල් වැසි රට ඉන්දයා පත්වෙලා තියෙන නවදියක ඉන්දියාවේ ආසාධීතයන් ලක්ස තුනනෙම හතරත් ඉක්මවාගල්ල හම්බුවේ නවදීග තමයි අපි මේ කතා කරන්න කොඩපුතුමාන අපේ තත්වේ. අපේ තත්වේ ගත්තම් පස්සේ උබදන්නවා අතිකරු ජනාජිපති ගෝටාාවේ රාජ පක්සමැතිතුමා පලවෙනි කොයිඩ ආසාධීත්‍යයා රටේ හමුවටත් ඉසල්ලා දස් විස්ස නවාරි මාසි සිහවෙෙන්දක් කාරිසාදක බලකායක් පිහිටවල තමයි මේ කොවිට කියන්න දේට අතගහල වැඩේ පටන් ගත්තේ. එතකොට අපි අර කියන වගේ නැවත මතක් කර කර දිමී අවශ්‍යතාවයක් නෑ අපි මාර්තුව අපප්‍රේල් කාල සීමාවක් අප්‍රේල් ට ඔක්තෝබ දක් කිසිදුවාසාදේ ැව ගිහිල්ල ඔක්තෝබර් සිට නැවත ඇවිල්ලා අපි ජනවාරි පෙවරවාරිවෙද හත්සීය නමසී වගේ ගානකට අපේ කොවි ආසාධිතයන් හම් වෙලා අප්‍රේල් මාස පලවෙනි සති දෙක නැත්ත මාර්ත අවසානය සතිවෙද්දි මේක එකසිය පහා වගේගේට බස්සගෙන තියඉද්දි තමයි රටේ සිංහල දමිල අළුත්තවරුද්ද කෙවිල්ල අප රටේ ජනදාව ඒ අවස්ථාවේ හැසිරුුණ ක්‍රමයවලදන් වලට යටතේ අවසාන වශයෙන් දැන් විශේෂයම පාලොස්සින් දෑන් පස්සේ කාල සීමාවද සිය පණහතුන් සියවෙලා සික්ෙන්දඳල සි හැක් කෙන්ද කාර පරාශය තුළ පන්සයේ සිට නමසය දක්වා ගිහිල්ල දැන් විසිහත්වෙන් දෑන් පස්සේ එක්දාස එක සීයෙන් පටන්ගෙන විසිහත්වෙන්ද අද වෙනකොට එක්දාස් නමසය පනලාිට කොයිදදා සාධත්‍යන් හමුව වෙනවා හක් එක්දදා නමසය දහතුනක් හරියටම ගාන අද දවසට එතකොට එක්දාාස් නමසය දහතුනක් හ ඉඩා සාධතයන් රටේ හැමුණ අවස්ථාවක හයසිිය අනු හයදෙනකූ කොත් සහ අනනිකුත් රෝග යටතේ මියගියාවදක ඒත් එක්කම රටේ උන ගොට පොඩ බාත කරන්න හිතුන ඔතුම ඒ වාක්්‍ය කියදදී. කොවිත්සාහ අනිකුත් රෝග යටතේ මිය ගියාම්. ැ ඕකාද අර සුදස්සනරය විශක්ෂනය වදතුත් කියන වසංග රෝ ංශයේ ප්‍රධාන විදයට. ග ිය යන සංක්‍යාව යම් කිසි ආකාරකින් දි්‍යාරු කරන්න තනු කරන්න ච්චර මැරෙන් නෑ මැරණයක්කම කොවි්වලින් මේ මැරෙන්න්නේ ඒවගේ චිත්‍රයක් මට උත්හසරනවා. නෑ මට කිසිම සේත් එෙම කරන්න අවශ්‍යතාව නෑ සංක ැන් හොයිඩ් කියලා මැරෙන සංක්‍යයාාවක් ඉන්නවා. නමුත් මේ විවිධ අනෙකුත් තිබෙන රෝග තත්ව යනපිදන්නවා බොහෝවිත පිළිකා නැත්තාං අක්මාවේ වගේ රෝග තිබිලා ඒවා හැදිච්ච කට්ටියට කොයිඩ හැදීම හේතුවෙන් අරකත් උත්සන්න වෙලා මියෑමක් වාර්තා වනෝ. නමුත් වෛද්‍යවරු කියන්නේ මේ කොවිඩ හැදිලා තියෙනවා නමුත් බොහෝදුරට උුන් මිය ගන්නේ මේ තත්ත්වත් උග්‍රවෙලා නැත්තන් ඒක අධි වෙච්චර හේතුවක් මත කියලා. දේකයිමං ඒ වචනේ භාවිතා කරේ කොයිඩ්ම කියලා මැරිච කට්ියයක් නවා. කොයිඩ සහ අනිකුත් ත්‍රෝගහින්ද මැරිච්චට්ියයක් කියල කන්නා මුත් ඉන්නව යනුතම යහැසියන් ොහ. ල් ආසන්නතම හේතුව කොවි වර සේක පිල පිගන්නව නති කොයිඩ හැදිච්ච හිද මේක උස්සන්න වෙලා කියලා කියන්නේ. ඉතින් සමහල්ලාට කොයි ඔබතිනගේ කොයි හැදු නැත්තම්ක උස්සන්න නොවීහිටියගේන්න පුලුව. එවුනාට අරකැතුව කොයිද්දිතරක් හැදුන ලම් බේරෙන්ඩ පුලුවන් කිය තර්කෙත් ගන්න පුළුව. ඒක යන්න දැන් කොවිඩ හදිච්ච ක්කොම මේ යනගේ ල්ල නෑනේ දැන්ට එක්ලක්ස දහතුන්දාහක් පමණ රටේ කොවිඩ් දා සාධිත්‍යයට හමනා. එතකොට එක්සද හතුන්ද ආසන්න සංක්‍යාවක් ධාතුන්දාා හත්වියයක් විතර කොයිඩාසාධීතයන් රටේ හමනාම හයිසිය අනු හත්දෙනකු මිය ගිහිල්ලතිය නවා. එතකොට ඒ හයිසි අනුහයක් මිය ගහිල තිෙන තකොට එමං කියන්න උත්සාහ කරේ ඒ එක අටතේඒ තනම් මිය ගිය කට්්‍යත් තියන්නවා මේ හේතුමත් ඒ එක ෑම වචන භවිතා කරයේ දියට. ඒ කෙසේ වෙතත් අපි මේ කතා කරන්න දැන්තින තත්වය ගත්තම චරගාන ිය ීල චර ානක්ොයි ආසාධීතයන් ටේ එක් සදහ දහත්සයක්ර හම්වෙලඉන් අවස්ථාවක අදදිනය වෙන්නට සාමානයෙන් දොළොස්දාහකට අධික සංක්‍යාවක් රෝහල්වල ප්‍රතිකාර ලබන අවධියක තමයි අපි මේ කතා කරන්නේ සංක එතකොට අද වෙනකොට මේක මෙතෙක් ඉතිහාසය අපි හිටපු රෝහල හිටපු වැඩිම සංක්‍යාවක් ප්‍රතිකාර කරන අවදික. හිද මේ සුළු පටුක කලකන්න අපිට හැකියාවක් නෑ තත්ත්වේ අපි හිතන තරන් පහසුයි කියන්නත් බැහැ ඔබ දකිනවා ඉන්දියාවේ මිය යන ක්‍රමවේදයන් දකිනෝ. ඔබගේ නාලිකාවෙන් පෙන්න්න නොකොච්චර මේය නොද කියලා මිය නොද කියලා ඉතින් ඒවැනි තත්ත්වයක් ඇටතේ තමයි අපි මේක පාලනන කරගෙන රටේ ජනතාවත් ආරක්ෂා කරගෙන සෙසු ජනතාවට කොවිට් පැත්‍රීව වැලක්වන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග අරගෙන අරගෙනපි මේ තත්ත්වය අදට මෙගේ ත්‍යත් තියාගෙන ඉන්නේ. මේක මම හිතන්නේ ඉදිරිදින කිහිපේදී බොහෝදුරට සමහරුල්ලාට මේ කොයි ඩාසාධිතයන්ගේ සංක්‍යාව තවතුරක් වැඩිුවෙන්ඩත් හැකියාව නැතුවනේ මේ ඇතුවෙන්න පුළුවන්. හැබැයි දැනට හම්බන කොයිඩ ආසාධීතයන්ගේ සංක්‍යාවෙන් සියයට පණහක් වගෙන සංක්‍යාවක් හමුවන්නේ සංකය, කොවිඩ් ආසාධීත්‍යයන්ගේ ආස්ත්‍රීතියන්ගේ පCRR පරීක්‍ෂණලුත් හැමුවෙනවා. එතකොට ඒක තමයි යම්කිසි ආකාරය අපිට තියන්නෙන හොඳ පැත්තකට තිබෙන්නේ මේ අදදවසේ හම්බනාම එක්දාාශනවසය දහතුනක් මෙ ඉධානවධාතුනම අලුත්ම කොවිඩ් ආසාධිතයන් නෙමෙයි මේකේ යම්කිසි ප්‍රතිශ්තයක් ඇවිල්ලා පෙරදිනවල්ල හම්බච්ච කට්ිගේ ආස්ත්‍රීතිය නිෝධායන්තයෝද වල තිබ ඒ කට්ටිගේ ිCR පලීක්ෂණලු හැබේෙනවා ති. මේ වැනි දත්වයක් රටේ තිබෙන්නේ සුබදායි තත්වයක් නෙමේ අපි තිං උත්සාහ කරවා අපි කෙසේ හෝ මේක ඉදිරිත් දින කිහිපෙදේ පාලනය කරග නති මේ සඳහා රටේ ජනතාවගේ සහයඉතා විශාල ලෙස අවශ්‍ය වෙනවා. ඉතිං රටක් වශයෙන් කාර්යසාධක කාරිසාදක බලකායක් වශයෙන් ජනාධිපත්තුමා ග්‍රාමත්තුමා ඒ ප්‍රමුක සියලුම රජය එකතුවෙලා මේ සඳහා රටේ ජනතාව ආරක්ෂා කරගෙන මේමිය අන සංක්‍යාවන් අඩු කරගන්න ගන්ත ුතු සියලුම ක්‍රියාමාර්ග අරගෙන මේක පාලනය කරගෙන යන අවදීග තමයි අප මේ අපි දැන් අද දින කතා කරන්නේ ඒත් ැ යුදහමුතාවතතුමනේ ැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංකමය චෝදනා කරනවා අහබු පිසිර් පරික්ෂණ කරන එක නවත් අන්ඩ කියලා නියෝගයක් ඇවිල් ඇතිගෙන මයි කිය එහෙම එකක් තියෙනවද නැහෙම කිසිම දෙයක් නෑ දැන් මෙහෙමයි. ම දක්ක මිටිසල්ලත්තුව කතාවල් සහල්ල තිබ බයිතින් ඔබ දන්නවා පසුගී දිනවල විසි හද්දාහකවගේ සංක්‍යාවකටත් PීCRර් පරීක්ෂණ කර. තැමයි පසිCRර් පරීක්ෂණ කරන ක්‍රමවේදයන් දෙකක් තියෙනවා සංක රටේ ජනතාවමි පිළිබඳව දැනමක් තිබෙන් ඕන. ඔබ දන්නවා ඔක්තෝබර් මාසය හතරයෙන්දා පිට කොවිඩ්ඩා සාධිත්‍යයෙක් දෙවනිවර කාලෙකර මාස අප්‍රේල් මාසල මාස පහකට පමණ පසුව කොවිඩා සාධිතියෙක් හමවෙන්නේ ගම්පාහ රෝහලේ ඇතුළත්වෙච්ච කාන්තාවකගින් හොයා ගැන්ඒ කොහොම දොවා ගැන්නේ සෞඛ්‍ය ශේෂත්‍රයෙන් උපදෙස් ලබාදිලා තිබෙනවා ඕනෑම රෝගියෙක් අපේ රෝහලකට ඇතුළත් වෙද්දි රෝගයෙක් ඒ ඇතුළත් දෙෙන සංකියාවෙන් සියට පහක වගේ අගේකට පිසිR පරීක්ෂණය කරන්න කියලා ඒක අනිවාර්යම එදත් නැතිකාලෙත් දැමුත් ඒ තත්ව ආකාරම පාලනය කරගෙන ය එක කරනවාමයි ඊට අමතරව තමයි මේ අහඹු පරීක්ෂණ තවපදේශවල කරන්නේ අහඹපු පරීක්ෂණ කරන්නේ දීරතියනව යම්යම් ප්‍රදේශ ටාගට තීලතියෙනවා. කොවි ආසාධීතයන් හමුිය හැකි කියන ස්ථාන. වැඩපලවල් වෙන්න පුළුවන් භාජනතාව රැක ක්‍රශ්වන වෙන්න පුළුවන් වෙලද සංකීර්ණ වෙන්න පුළුවන් මේ සතියන්ත පොළොවල් වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් මාලු සංකීර්ණ සංකීර්ණ වෙන්න පුළුවන්. මේ ආද වසේ අහබු පරීක්ෂණ රටේ කොහෙද. ොයි ඩා සාධිත්‍යයෙ හමුවවෙන්න පුළුවන් කියන සැකකරන තැන්වල මෙම කරනවා. ඊට අමතරව තවත් තියනවා අපි ඉලක්ක කරගන කරනස්ථානක් තිබෙනවා. එතින් මේ ක්‍රමවේදයන් තුනම කරගෙන යනවා. එතකොට තමයි අපිට ඔය තත්ත්වය නැර්තමයි කොයි ඩා සාධිතයන් හාමුුව යන්නේ. යොදැ CR පරීක්ෂණ අඩුකරෝන්ද කියලා කවුරට කියනවන්නං. ඒක අපි අර කිව දැන් ඔබතුමාට මතක ඇති දැන් ටික කාලෙකට ඉසල්ලා සමහර පුද්ගලයයක් කිව්වා මේ පිCRCR පරීක්ෂණ අඩුහින්ද තමයි මේ අපේ රටේ ආසාධීතයන්ගේ වාර්තාාවීම අඩුක් කියල තර්කයක් ගෙනවා ඒකටේ නැවතවතා අපිට පිළිතුර දෙන්න පුළුවන් මේ මීට දින කිහිපයකට දුඩී හරියට ගනන්හදල බැලුව දින පහතකට වඩ උඩ කාලය බැලුවම අපි පාලොස්දාහක් කරද්දි ආසාධිතයන් හම්ුවෙනවා මේ දෙදස් ගානම එක්දා සත්සියයක් දා සයිසියක් එෙතර. සමහල්ලාට අනිපැතර බැලුවම ඉවැඩිය අඩු නද මේ ඒෙදින බලුවත් ඒ තක්ටේ ආකාරම තිබෙනවා. එති ඒහ ඉන්දා මේකේ පිසි පරීක්‍ෂණවල සංඛ්‍යයාාව වැඩුවෙන්න්නේ ආසාධි්‍යයන් අර කිව්වා හමුද ඒකට අමතරව කිලක්ක කරගන කරන්ඩ වෙනවා. ආසාධිතයන් හම්බනාම ආසාධිතයන්ගේ ආශ්‍රිතියන් අනිවාර්යම වාගෙනයනවා. ඒක පි නැති කරල නෑ. ඒ ආශත්‍රිතියන්ගේත් යා පරීක්ෂණ කරුන් ලබනවා එ හින්දා මේ කිසිම ආකාරයකින් අහම්බු පරීක්ෂණ අඩු කරලා මොකදද කරන්න බලාපුට අපිට ඕනේ කොවිඩ් ආසාධිතයා නින්නවනං රටෙන් හොවාගෙන ඒකට්ටිය මේ සමාජයෙන් ඉවත් කරගෙන රෝහලකට ඇතුළත් කරලා ප්‍රතිකාර කරලා මේ සමාජයේ කොයිඩ් වලින් තොර සමාජයක් ශ්‍රී ලංකා තුළ ඇති කරන්න ඒකට මේ කාට හැ ැද් වෙන්න හංඟෝවය දෙෙන්න්න ෑැනි එත්ත එකක මේ රටේ හගන්්ඩ බැහැහම ඉතින් ඒහින්ද මෙවා අඩුකරා කියලා කිසිම ප්‍රතිඵලයක් වෙන්න අපේ අවශ්‍යතාවවෙන්නෙ නෑ අද අපි යි කියන්න බරි අදා අපි පිසර පරිීක්ෂණ වැඩි කළ අද කොයිඩා ධීත්‍යන් තුන්දහා කම්බුණත් අප පාර්ථනා කරන්න හමුණත් මේ අපේ රටේ ඉතින් පසේ තව දදාහදා වැඩිල තව යයාගත්ව පීක්ෂ නොකර හිටියෝත් දගෙන තුන්ගන ප දන වැඩුවන ක්‍රමවේදමකදගම ට නත මත් දන්න. ඒක හින්ද කිසිු ආකාරයෙන් කවර කර පරිීක්ෂ හු පරීක්ෂ අඩු කරන්න කියලා ඒක පිළිගන්න බහැ. නමුත් සහරස්ාාවල ොිපොඩි ප්‍රශ්ණ යන්න ලුවන් මංහිතන් නෑ කිසි මාආකාරයෙන් සෞඛ්‍ය මාත්‍යයශයෙන් එවැනි. ෝගයක් ලබා ද කියලා සතියන්ට පුවත් වාර්තා කරන හමුදාව තිතුමන PCR කට්ටල තිබෙන්නේ තව සති හායකට ප්‍රමාණවත්ව කියලා ඇත්ත දෙහෙම හිඟියයක් තියෙනවද නැ මෙහෙමයි සති දැන් මෙහෙමනේ මේ සංක අපිට ඕනම දෙයක යම් කිසි ප්‍රමාණයක් තියෙන්න්න පුළුවන්. හැම දෙයක් මේ ලබ මේ අවුද්ධ දෙසම්බරණකම් මේඔබඩු නැහැ හමත්ඉදින් ඕනම දෙේක යම් කිසි සංක්‍යාවත් තිබෙනවා නම දෙයක් ගද්ධත්‍යම් කිසි ප්‍රමාණයකට ගන්නේ. ඉතිං සති හයක කාලසීමට මේ ධාරිතතාාවයටට තිබොත් මහිතනි තුර ප්‍රමාණය ගෙන්න්නා ගැනීමට සෞඛ්‍ය මාත්‍යන්සයට හැකිියාව තිබෙන යි අවශ්‍යතාවය අනුව ගෙන්ාගීම හැ තිබ ොයිේ ඒහින්ද කවරවර කිය නවා දැම් එපමනයි තියන්නේ ඒහින්තම මේ අඩු කරන්න කිය පිළිගන්න බැහැ. ඉතිං සෞඛ්‍යමාත්‍යන්සේ දන්නවා අදට බැලුවම සාමාන්‍යෙන් දෙ දහකට ආසන්න සංක්‍යාවක් කොයි දාාසාතිිත්‍යයක් හම්බුනෝ. සඳහා පCR පරීක්ෂණ සිවිඳහ කරඩි සංඛ්‍යාවක් කරු ලබනවා. ඉතින් ඒත් එක්ක තමයි තවදයක් තියවා නැම පිසිR පරීක්ෂණ කරනවාම නෙමේ අපේ අවශ්‍යතාවෙන් වූේ පසි පරීක්ෂණත් වන්න ඕන එ එකක අපේ ධරිතාාවකුත් යෙනවා අනිපැත්තත් මේෆැසිලිටිස් වැඩිවෙන්නත්තැබැයි මේ පරිීක්ෂණ ගාරවලතත්යකුත් යෙන්න්න බැයි ඇති කරන විද්‍ය අඩහරරියන්නෑනේ තියානන්න බෑන දවසතර පහ මේ පරිීක්ෂා නොකරති අයින්න බෑ ඉතෙහින්ද ම දකින්නන්නේෑමෙම තත්වයක් යම්යම් ඒ කියන්නේ අපි දැක්කමට දවස් පහකරුලදී අන්රාධපුරේ ඒ පරීක්ෂණනාගාරය යම්කිසි ප්‍රශ්ණයක් ඇතිවෙලා අ නිරෝධයනන කට්ටිය පිටතරදා ගැීම පසස්ථයි ඇතිබ්බ මේක දැන් සතියක් දෙක් නෙමේ නිසංක මේක දැන් මාස දහතුනක ඩිකාලයක් හැනෝ ඉතින් අලු තෙමශයන් සැවිල්ල තියෙන නැතුව නෙේ නමුත් මේ වගේ අඩු පාඩුකක් වන්න පුළුවන් පසිCR පීක්ෂණ කට්ටල කිසි ප්‍රශ්ණයක් ඇතිවට හේතුවක් නෑ මෙ යන තත්ත්වය හොඳට තේරුම්කරං අමාත්‍ය තුමියල්ල දෙන්නෙක් න්නවා. අපේ අමාත්‍යවරයක්කි න්නවා මේ ඔක්කෝම අධ්‍යක්ෂකරයා සෞඛ්‍ය ලේකම්වරයා යටතේ. ඒ සඳහා අනිවාරයම ඒතත්වයක් ඇතිනුවෙන්ට බලාගන්නවා. අපියයා කෙටිවිරාමකින් පස හමු. අද දහමදා පද තුමාන් සමග තුන්ේ හැටේ නැදී සිි දැ තුමාමර කලින් කරපු පැහැදිලි කිරීම දක වාක්‍යයක් කියනවා මේ ජනතාවගේ හැසිරීම් රටාව නිසා කියන වාක්්‍ය. හැබැයි අදදරන බික්ෆෝකස් වැඩසරහන්ට සහභාග වෙන ආචාර චන්දිම ජීවන්දර මහත්මයක් කියනවා. අටවෙනිදා මේ B117 කියන අලුත් ප්‍රබේදය හඳනගන්නවා ඒ පිළිබඳව සියලුම වගික වියුත්තන් දනුවත් කරනවා එතුමාගින් වචනවලින් කියවන මේකනල් ලේසි නැහැ කියන වචනෙත් කියනවා කියලා අදාළ වගගේි වියුතු ඇ දනුවත් කරයි කියනවා. ඉතා අටවෙනිදා ඔබතුමාලා දැනුවත් වනානං අවරුදු දවස්වල ජනතාවගේ හැසිරීම පිළිබඳව ඔවන්ට අත්ද ඇංගිල දෙිකරන්න බෑේ ඔපුතුමාල ඒ දවස්වල යන්කිසි සංචරණ සීම පනවල ඒ සම්බන්ධයෙන් ජනතාවට දැඩි නීති රීති පනවල මොකරි පීවරක් ග්ඩ තිබබනය හයි මෙහෙම අනිවාර්යම ස්ථීරවම කිව්වනං යම්කිසි පුද්ගලයක් මෙවැනි තත්ත්යක් තිබනවා කියලා විශේෂම හොයෝහිටිය තවස්ථාවක තත්ත්යක් කරන්න තිබබ. නමුත් එතුමා විශේසඥ්‍ය ඒ වෛද්‍යවරයා කිව්වනම් වහචාරයතුමා හරි කිව්වනං හෙදේ කිව්වනං අපිට වෙනත් ක්‍රමවේයක් අනුගමනය කරන්තිම නමුත් එතුමාක් කිව්වද කියලා මම දන්නේ මෆෝකසක බැලි ඉන්න හැ ඇත් එහම දෙයක් කිව්ව කියල පසු ආරංචුණ එසේ කිව්වනං අපි කාර්යසාධක බලකායක් වශයෙන් අපි ෝකයි වෙලාකත් එෙමදයක් දැනුවත් කල තිබෙන ඒ ජනත්තුමා දැනුවත් කල ිච් තත්යකුත් යැි හන කාරි සක ලකායිද මේ ගැ කතා කරන්න නඉතින් හහි පිළිබඳ කිසිම දැනුන්දීමක් එහෙම කරල තිබෙන නමුත් මේදේ ආරංචුනාම පසුගී දින මම මේ පිළලිබඳව සෞඛ්‍යධ්‍යක්ෂක ජනරල් වරයාගෙන් ඇසුවම මෙහම එකක් කියලා තියෙනවාති කියලා එතුමා දැනුම් දුන්නේ ඔය කියන දිනක යම්කිසි මේ ප්‍රබේදය වෙනසක් ඇත්වෙට් තත්ත්යක් තිබෙනවා කියලා පැහැදිලි කිරීමක් කර නමුත් විද්‍යාත්මකව මෙවැනිදයක් රටට ප්‍රකාශ කිරීමට ප්‍රථම ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට මේක යෙදව්වා යෝදවල හවල බැලුවන් පස්සේ මේ ගිය සතිය තමයි අපි රටට එනවස් කරපු දවසමින්න්න මෙ මේ අලු ප්‍රභේදයක් ආවා කියලා ඒ කියපු රටට නිවේදයනය කරපු දවස තමයි මේක මේ ආකාරයෙන් වෙනත් ප්‍රබේදයක් කියකත් වා ගත්ය කියලා කිව්වේ කට එතුමගේ මං ඇහවයිති එතකොටත් ඇයි හෙම එකක් කුණාම තුමක් නෑ මේ වගේ දේවල් සමහල්ලාට මේ තියෙන අදටයනක පොඩි පොඩි වෙනස්කම් ඇතිවෙන තත්ත්වයන් සහට වාර්තා වෙන නමුත් විද්‍යානුකූලෝ යම වාාගන් නැතුවඒ එතුමලාට හෙම සෞඛ්‍යන්ශවල හෙම කියන්න හැකියාවක් නැහ කියලා ඇති ඒ අයටටදේ තමයි එවනි තත්ත්වයක් ඇතිවෙර තිබන්නේ ඒයට තම අපිටත් කොයිත්කාරිසාක බලකායටත් මේක දැනුන්දදිල තිබෙන ඇත්තේ ඉතින් මම හිතන්නේ එතුමා හිතපුවෙලාට මොගක් හරිප දේවිදමකක් දෙකට වෙනක් පච්ච තත්යක්ෙන්නුවට ඇත්තටම මේ පිළිබඳව දැනුම්දීමක් කර දිබේ ගිය සතිය. ඉති ඒක හින්දා කිසිදු ආකාරයක ඔය කියන ලිහිල් බවක් තඩි කරන්න උත්සාහයක් කරන හැ. එත් එක ොතුමා හපු ප්‍රශ්නදම තවත් අහනුව රටේ ජනතාව ඇයි මෙ වැනි තත්ත්යක් දුන්නේ කියලා මන් දැක්කා සහාහර පුද්ගලයන් අහනවා. ඇයි මේ මේ වගේ තත්ත්වයක් ඇති කරගෙන හිටියේ කියලා නැති රටේ ජනතාව අපිට පුළුවන්කම තිබ්බු නම රටේ එකසිය පණහකට වගේ කොයිඩ්ඩා සාධීතයන් ගනීමට එතකොට ඔබම දන්න ඔබගේ මේ දෙරන නාලිකා තුළින් ඔබගේ අලුත් පාර්ලිමේන්තුවයෙන් අපි කිව්ව වගේ පසුගිය මාර්තමාස තිස්වෙක්කෙන් දැවිල්ලත් පැහැදිලි කරලා කිව්වා මේ විශේෂෙන් මේ වසරේ අලුත් අවුරුද්ද පවුලට පමණක් සීමා වෙලා සමරන්න කියලා අපි කිව්වා ඒත් එක්ක අපි කිව්වා මේ තත්ත්වය ක්‍රශේෂේත් මේ අපිට මේ සැහැල්ලූකට ගැනීමට හැකියාවක් නෑ පුළුවන් තරම් අවුරදු අවුරුදු උත්සව ඒවගේ දේවල් ඔක්කොම සීමමා කරන්න සවාර් යනේවා නැත්තං අලුත් අවරුද දෙනෑගම් යනේවා අවම කරන්න පවුලට පමණක් කර කෙටියම්ම කිවොත් පවුලට පමණක් සීම කරන්න කියන වචන ඉතාමත් පැහැදිලිව කිව්වා ඒත් එක්කම මේ ජනතාව හැසිරෙන්ට පටන්ගද්දිත් යම්කිසි ආකාරයෙන් මවාර්ණය පළදන්න ශාරිතුරත් පවතියාගන්න ප්‍රදිසාපූල එකටැක්වෙෙන් එපා මේ කතා ඒ දින සෑමදිනකව මේ ප්‍රෘතිවල බැලුවත් ඒ ආකාරෙන් කිව්වෝ. නමුත් ඉතිං අවාසනාවකට ජනතාවට තිබිච් මහිතන කොන්ෆිඩන්සින්දා ජනතාව හිතුව හරි දැන් නමසීට බැහැපු එක මාසකින් එකසිය පණහක් දක්වා අඩු කරල දීමබෙනවා. ඒ කියන්නේ ඒ වෙන කොට දැම් මේ අලුත් ප්‍රපේදෙන් ඉස්සල්ල මේ කොවි් එනවා දින දාහන්තරක් යනවා ස්පිත්තාලය දහතෙන්ද බෑග කරන්නආ පව් නිවසට එනවා. ඉතින් ඇම ලොක ත්වය නෑ කොවිඩ්්‍යියන් ගානක් නෑවගේ තත්වෙකුත් තිබ්බ. ඉතිං සමහරකට්ටිට කෝ අපිටත් කියනවා දුකිලම ස්පි මේකෙන් කිව්වට කකෝ මොුවත්ම නෑන කිසිම වෙනසක් පේන්නේ නෑ අපිට ක්ඩ බැරිකමකුත් නෑ ව රෝගෙකුත් නෑ මොවත් නෑ ති කොවිඩ් ගාන නෑ මේ විදිට හිටියත් ගානක් නෑගේපු. රටේ ජනතාව හිටිය. ඇති මංහිතන්නේ ඒ තත්ත්වයන් යටත්තේ ජනතාවත් මේක තිකක් සැහැල්ුවෙන් භාරගත්තෙ එකක්කමයි තෙරුුණනේ ති ඒහිද තමයි ජනතාව නිත්තක කියන්න ඕන පසුගිය අවුරුද්ධිත් නෑ අපිට වසකුත් නෑ පොසුනුත් නෑ අලුත්ත අවරුදුත් නෑ ඊ තිස්සල්ල පාර පාක් උපහර වැදිලා එකත් වෙලා දී වගේ තත්ත්වන් යටත්තේ ජනත යම්කිසි නිකං සැහැල්ලුවකින් කාලෙකට පස්සේ. මුත්ච අවස්ථාව පෝජනයට ගත් අගිලගේම්ටුවන් සමහරකට්ටිට අවභයිතා කර කියන්න බළුවන් එති මොන වචනය පාච්ච කර ජනතාව මේක ට එකක් සැහැල්ුවෙන් ගත්තා ඒක හින්දා මේ තත්ත්ව පිටක් වෙනස්වෙච තත්ත් එකක ැතුු නැතින් ඒක මහිතන කිසි කෙනෙක්ට ඇගිල දික්කරන්න බෑ නමුත් ජනතාව තේරුම් ගත යුතු කාටවත් කියන්න බෑ මේක කිව්වේ නැහැයි කියලා අපි කිව්වා මොකද අපි කිව්වා මේ වෙනකොට ඉන්දාවේ තත්ත්වේ මෙහෙමයි ඉන්දියාවේ මේ තත්ත්වය අපිට වෙනස් වන්න හැකියාව තිබෙන ව ආසන්නම රටේෙන්නේෙ කලලා ඒතත්ති දිතමයි තත්ත් ඇත්ත මතින් කනගාඩු දායක තත්වයක් මෙයාආකාරෙන් ඇතුනේ. ඇ ඔබතුම සහන් කරනවා කාර්සාදක බලකායේ මේ නව ප්‍රබේදය පිළිබඳව දැනුවත් වනේ නැයි කියලා. ඇත්තටම දැනුම් දුන් නැද්ද නැත්තං COVID-19 තත්ත්වය සමනයකට පත්වුණු කාලවලදී, කාර්සාධක බලකා අර හමුදාාවම භාෂාවෙන් කිරවනම් පහසුවෙන් සිටියද. සීරුවෙන් සිටින අවස්ථා තිබා ොVID-19 වර්ධනය වෙද්දී ඒ අවස්ථාවද පහසුවෙන් සිටින විදිර විපක්ෂ චෝදනා කරනවා ඒකාලෙදී ඔබතුමාලා හරිම සහැල්ුවෙන් සරලව මේ ප්‍රශ්න ගත්ත කියලා. ඒ හිද මේක ගැන අවබෝධයයක්ත්ති පනැත්ත. ඇහෙම දෙයක් වුණ එන්නෑ එහෙම පහසුවෙන් ඔබතුමා කියනට පහසුව මුදගෙන හමුද සිත්සේ සිටියව කියලා කියෙන පහසුවෙන් ඉන්න පුලුවන් ඒ මු බොඩ්ඩ රිලෙක් කරන්න සිත්්ෂේ ඉන්න කියක් ෙන අප පහසුවෙන්ගත් සිිෂේවත් ඉන්න කියනෑ අපි මොකද ඒ පැහැදිලි කළමට දෙන්න පුලුවන් සංක ඉතාමත් පැහැදිලිව දැන් ඔය පහසුවෙන් හිටියයි කියන කාලේ අපි දුලද හා මංගල උත්සලට තුන් සයපනාාකාරසියද්දාාන්න දුන්නද නැහැ අපේ රටේ විවාහග මංගවල උත්සයක්කොම සාමාන්‍යෙන් අවවසයෙන් දෙසිය පණහක් ත රැවිල්ල අට සියදාහතර යන තත්ත්වත් තිවන සාමාන්‍ය පොදුවගත්තත් තුන් හාරසයකට වැඩි උත්සවන තිබෙන්නේ ඉතින් දැම් ඔය පහසුවෙන් ශිත්‍රේදීවිිපුකාතේ දුහද අවස්ථා වැඩි කර නෑන ඒ ආකාරයම නීතියේ තදට තිබ ආකාරයමති ැකසය පණයි එකසිේ පණහත් දෙන්න බෑගෙන ඒකැන උපරිමේකසිය පණහායි නැත්නං ඒ හෝටලේ ධාරිතාව අනුව ඉටත් අඩුගනන් හැත්ද පහසීය තිබ ථානත් තිබුණා ඒ තත්වන් ඒයාආකාරම ශාරික දුරස්තභාව තියන්න ඕනේ අනිකුත් තුත්ස ඔබතුමාට ඉතාමත් පැහැදිලිව කියනවා නම් නැන් අපේ ශ්‍රී ලංකා යුද්ධහමුදාවේ සංවත්සරය. ඒ සංත්වර තිබ ගේවසරය ඔක්තෝබරට ගන්න තිීද්දි ාලු ෝද ඔක්කම සකසල ඔක්කොම තීද්දි අර මිනුව ොඩ පොකරාාවනවත් ඔබදධරම මනිුවන් ගොඩ පොකරැකිවලාල අපිට කොළඹම අවස්ථාව උත්සවයක් කරන්නහුල තත්ත්ඇති මොදි ඔක්කොම නිරෝධයනය කරල්ලා කණ්ඩ විසිහතර හැතලි සටක් පමණ ගෙනල් එවා නිෝධයන සති දෙකක් කරලා තමයි ගල ඔක්කොම. කිසිදු ආකාරයකින් ඒ අවස්ථයි කොයින් පැතිරින් හැතියක් තිබෙනහ නමුත් අපි මේ ගැන හිලා ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවචචරැපි කර නෑ. ඒත් පිතරන්නෙමේ වෙනත් උත්සව. අපි දැක්කා පසුගිය කාලේ අප වත්මන් ජනාධිපත්තුම ගොටාවේ රාජපක්ෂ මැත්තුම යුද හමුදා මූලස්ථානයට ප්‍රථවතාවට එන්දවස්ථාවක්. ඉති රටක ජනාතිපත්තුෙක් හමුදා මුූලස්ාටින ඔකෝමණිකම් වානය වෙල බෙල්ල එන පුරන්තත් යැන්නේ. අපේ තියෙනවා හමුදා චරිත්‍ර වාර්රිත ක්‍රම්බයදයන්තියනවා. ඒ ආකාරම පිට පිළිපැදල තමයි කරන්න ඕනේ එද ඒතුමා පිටි තාමත් සැහැල්ලි මේක කරන්න කියලා කිව්වත් අපිට දිවත්ව ආමගානත් තිබෙන කරීමේද අපි ඒවා හිටන් මේ රටේ තිබෙන කොයිඩ් වාතාරණය හින්දා ඒවට අනුගත වෙලාි නොකර හිටිය ද ඒගේ මම හමුදා උදාහරණයක් ගත්තේ. ඒවගේ කිසිම වෙලාංක කවුරුහරි කියනවන අපි සීරුවෙන් නැතුව පහසුවට ගියා කියලා අපි පහසුවට ගිය නෑ අපි ඒ තත්ත්වයන් සෑමවිටම ජනතාව ඔබෝධ කර අපි උබලගේ වගේ නාිකාල්ටත්වෝ ොල නාලිකාන්න්න ඔබලගේ නාලිකාවගේ අනිකුත්් නාලිකානම් පහසුවට ගිය. උබලට මතකෑදේ කාලවල මමම කතාගල්ල කියලති වෙනවා සහට අපි අනිකට්ටත් කියනවා කෝ නිවසල කොයිට මොනවත් දෑන කතා කරන්නවත් නෑන වචනයක්ත් යෑන අනිදේවල් කතා කරන්න කියලා කාර්විසාදක බලකායවත් රටේ මේ යාන්ත්‍රනයවත් පහසුවට ගගේෙන නුත් මකතන මාධ්‍ය නම් පොඩ්ඩක් පහසට ගියාව අපි දක්ක කා. ඒ මාධ්‍ය වලට ආරංචූුණු දෙයක් අහන්නම් ඔබතුමාගේ දැන් පසුගිය අප්‍රරිීල් විසිතුන් වනදා කාර්සාධක බලකාය රැස්සුනා. ඒ අවස්ථාවද අපට ලැබිෙන අභ්‍යන්තර ආරංච මාර්ගෝස්සයේ වෛද්‍යවරුන් විශේෂඥ සම්බන්ධයෙන් විශේෂඥ ඥානය තිබෙන බොහෝ අය දිගින්දිගටම යෝජනා කරනවා රට දින කිහිපේකට හරි ලොක්්ඩවන් කරන්න එක. නමුත් එහෙම එකක් වෙන්න. රජේ ඉදිරියටටත් බලාපොරොත්ව වන්න වූ ප්‍රතිපත්තිය. රජේ හිටගෙන ඉන්න තැන කොයි තරම් විියස්සනයක් වනත් රට විවෘර්තව තාගෙන සාමාන්‍ය ජීතය විදිරම පවත්තගෙන යන්නට දමුදා පතිතුම. මෙහමයි ඔබතුමාගේ අභ්‍යන්තාර ආරංචි මාර්ග වැරදි. මට කියනන්ය වැරදි කියලා. දෙරන කියන්න සාමාන්‍යය හොඳල අභ්‍යන්තර ආරංචි මාර්ග දකින අනාලිකාවක් නතින් ඒකින්ද ඔබතු මාට පශ්න දෙන්නත් හැතිේ විදිට. ඔබතුමා නැත්තන් මේ කොයා ගන්නත් ඇති. ඒ වනාට එවැනි තත්ත්වයක් වඋනෑ සාමාන්‍ය කාරිසාධක බලකායේ අතිකරු ජනත්තුමායි ඉදිරියේදී මෙවා පැහැදිලි කරනවා. එතකොට එහෙම තත්ත්වයක් කවුරුත් ඒ කර යුතුයි කියලා හකහලා කිවෙන විවිධ කතායනනවත් රටක දැන් රටේ ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය එද්දිී අපි කාරණත් දෙකක් පිළිබඳව අධ්‍යනය කරල බැලුව එකක් ක්‍රමවද්‍යත්තමයි රට ො වන් සම්පූර්න් රට වහලා මේ සඳහා පාලනය කරන ක්‍රමවේදයක්. අනිත්්‍ය එක තමයි දෙවන ක්‍රමය තමයි රට ඉදිට පවත්වාගෙන යන්න ගමයන් කොයිට් පාලනය කරන ක්‍රමවේදය මේ දෙක තමයි විශාල වශයෙන් අපි අධ්‍යියනයක් කරේ එතකොට රට ලොග ඩවන් කියන ක්‍රමවේද අපි ප්‍රථ වතයදික් කර. කරලා ඊට පස්සේ අපි වගේ මතරටරුත් කර ති න නමුත් කොයිඩ්ඩාසාධතයන් හමුුන් ඇැතුවනේේ ඉට පස්සේ හමුවෙන. පසෙ හමුවවා. එතකොට දැම් මේ වනට ලෝකය අනිකුත් රටවල්. ඉලාට ලෝක සෞඛ්‍ය සංවිධානමත් කියන්නේ මේ ලොක්් ඩවන්් කරන ක්‍රමවේදේම හරියන්න. අපි අර ලොක්වන් රටක් ලොක්්ඩවන්් කරන්න නැතුව කොවිඩ් ආසාධිතයන් ඉන්න තැන්හොවෙල බල්ලා හුද කලා කිරීමක් කරන්න තමයි දෙවනිවතාවත් කර එහෙම කරලනෙ දැන් රට ලොක්්ඩවන් කලා වහලද. ජනවාරි මාසේ නමය සිය ඉක්මවාගිය කොවි්ඩා සාධිතියන් පෙබරවාර් මාර්තුමාසවෙද්ද අප්‍රේල් මාසවෙද්ද එක සියපන හට ගෙනාව සංකපි රටමුළු රට වහලද. නම සිය කමුුණ රට පුරාවට කොවිඩාසාධ දැන්ගම්මුණේ එති ඒක ගෙන රටමහලද ගෙනාවේ. නැහැ. මේ විදියට ක්‍රමවේදයක්. හොඳ ක්‍රමවේ දයක් මොකක්ද අපි ක්‍රමදැන් මංකුව රට පවෞත්ගන අද්දී දෙවන ක්‍රම යටතමයි අපි තෝර ගත්ති කියලා. ක්‍රමේයටති අපි කරන්නේ ක්‍රමවේදයක්න් ඒකෙත්තියන කොටස්කිීපයක් ප්‍රථමදයා ඔබ ඇතුමා ඉස්සල්හපු ප්‍රශ්ණයට ඇහුවාගේ මේ Pසිර පරීක්ෂණ විශාල වශයෙන් කරමින් කොයිදාාසාධිතයන් ඉන්න බවට ඉන්නවාද කියලා හවාගන්න කරන ක්‍රමවේදය. ඊනඟක තමයි මේ කොයි දාාසාධිතයන් හමුවන කොයිදදාාසාධිතයන්ගේ ආශත්‍රිතයන් අලං නිර්ෝධයනය කරන ක්‍රමවේදය. ඊට පස්සෙ දැ මේ දෙක කරලා ඉදිරියට අද්දි සමහරු ලාටපිට තේරෙනවා නිරෝධයනයට ලක්කරණ ආස්ත්‍රිතියන්ගේ සංකියාවන් වැඩිවීමක් තුළින් ඒ වගේම ආසාධිතයන් වැඩවීමක් තුළින් සමහර අවස්ථාවලද මේ තත්තෙමුත් බැහැර ගිහිල්ලහොවිත් පැතරුවම් වැලැක්ීම සඳහා හුද කලා කිරීමට ලක්කරන්ඩයෙනවා ග්‍රාම සේවක වසමක් නැත්තම් පාරක් නැත්තම් පොලිස් වසමක් ඒ ආද වශය ඉදි මේ ක්‍රමය තමයි දැනට අපි දකින සාර්ථකම ක්‍රමේ ඇ අද ාරයක් දෙන්න පුුවන් ඔබතුමායි කියකිපු ලොග්ඩවන් ක්‍රමේට සරල මුදාර්නමට ඒ ගන්න පුළුවන්. හතුමා දන්නවා ඒයේ උදෑස අපි පිළිියන්දල පොලිස්් වසම හුද කලාට ලක් කර. මංඒ කහන්නම කියල හිටේ පිල්ිියන්දල හුද කලා කරා විතරයි උදේ හයාමාට හතට හුද කලා කරාම අටවෙද්දි කතා කරන්න ඕන හැම පුද්ගලයෙක්ම කට විධ පාර්ෂයන් කතා කරලා අපෙන් අහනවා. අප න ඔබතුමාල මේ දලා කරල් අපි ගෙනපු බඩු කාට දෙකුණන්නේ අපිට මේ වෙලඳ කඩරින් නැද අප ජීවත්තය නබතුමාල්ලද අපිට ක්ඩ දෙන්නේ. හරිද එතකොට මේේ තියන බඩු කෞද විකුණ ගන්න. අපි නිසුන්ගේ අප ංශරකි වන්න කොහමද අප අර දිවන්න කොමද අප මයිට කණඩ දෙන්න ඔබතුමාල ඇවිල්ලද දොට බතුමාද මේ ලොක්්ඩවුන් කරගන ඉස්කෝලහන්ඩ දෙයන්න ඔබතුමාල් ආයත නොහන්ඩ දෙයන්නේ ඒආද වස මේ පිළියන්දල කියන පොලිස් වසමක් පමණක් හුද කලා කිරීම තුල අපිට විශාල මේ ප්‍රහාර වගේ එන්න ගත්තා. මේකර ජර්තය ජනාාත්තුමටත් කතා කරලා. යි මෙහම මේ වහන්නේ කියලා. ග්‍රාමාත්තුමාට කතා කරනවා. වහන්නේයි කියලා. තොකට ඔය සමහාර පුද්ගලයන් කියනවා හොඳම ක්‍රමේ මේේ. ලොග්ඩව් එක ඇැන් දහමත උතුන්නේේ ඇත්තටම පිළියන්දල වහපු කොටසමකක්ද දැන් පිළියන්දල ඇත්තම ඒ ප්‍රදේශී ජනතාව පවා දුරකත නැමුතුම් දීලා මාධ්‍යෙන් ගහනවා මේ අපි ලොක්ටවච් පත්ක දින ඇැද් කලා තේරෙන හැකි ඇත්තටම පිළියන්ද ැහේ කොයි රි පොලියන්දල පොස පොලිස් වස ැහවේ පොලිස් වසම ගුව ැම් පොලස් බල ප්‍රදේශයනොදැන් ඩිවිශන් කියල දි නවල් පොලිස් ඩිවිශන්යක් කියන්නේ විශාල ප්‍රදේශයක් පොලස් ඒරයා කියන්නේටවැඩියක් කුඩා ප්‍රමාණ. එතකොට දැම් මේ පොලිස් වසම කියන එක වැැහුවම් පස්සේ ඒ පොලිස් වසමට ඇතිවවෙච්ච පිළියන්දල ගත්තම ග්‍රාමනිල්ධාරී වසම් පනස් දෙකක් තිබ්බා. එතකොට අපි මේ ඔක්කොම වැහල දැම්ම අපිට දකින ඉරිදා වෙන ක්‍රියාකාරකම් ඒ දේවල් හරහා අපිට ආශත්‍රිති්‍යයන් එනකොටි හඳනාග ඉවරයි මුණ ප්‍රදශයෙන්ද හමුවන්න්නේ කියලා. ප්‍රධාන වශයෙන් ආශත්‍රතියන් හමනා ග්‍රාමිල්ධාරරි වසම් හතරකර නමුත්. ඒකේ පැතිරීව තිබ තව ගාමිලාරි වසම් දහයක් පෙන් දක්වා වෙලා තිබ්බ. එතකොට අපි සමහර සානදලදී දැන් අපි උදහරැක්ගතොත් කුලියාපිටය වහදදේ. ඒ පොලිස්වසම් සමහරය වගේ නැති වුනත් මේකෙන් අනිත්්‍යකට පැතිරීමට තියෙන සම්භාවි්‍යාවේ ගැන කල්පනා කරලා මේ වතාවේ සීග්‍ර ලෙසකොවින් මේ තියෙන ප්‍රබේදී තම සීග්‍ර පැතිරියෙන ප්‍රබේදයක්. ඉදි ඒක හින්දා ය ආසනය තිබෙන අනකුත් ගාම නිලදදාරරි වසම් දෙකක්. වහගෙන තමයි අපි කටතු කරන්න සූදානම් වන දැන් රටම වහන්ඩ කියනකොට අපි තව අයයාබදෙක් ඇහ කියෙ පස්්නයක් පෙන් හේතුව ෑන හමුද තිමන දැන් ය පිියන්දල පශ්නය පොට නිරාරණයරනය මුන් පිළියන්දල දවඋතුමාමකවා දුරකතනැමුතුම් රාශියයක් කාවායි කිය. ඉිියන්ද වහපු ප්‍රදේශ වෙනස් වෙන්න සංශෝධනය වෙන්නේ ඒ දුරකථන බලින් අපපු බලපෑමට නෑ බලපෑමට නෙමේ ලපෑමට නෙමේ අප අපිට අවශ්‍යථාව තිබයි ඒ උදේශන බදන්නවා පොළවල් ගොඩක් තිබෙනවා. මිනිසු ගැවසෙන තත්ත්වයක් තිබෙනවා. අද මේ අපි වහලා නැතුව අපි වහන් නැතුව අපි මෙච්චර කතා කරන මොහොතෙත් ඊයදිනේ අදදිනයත් රටේ සියලුම ජනතාව යි කියපු ක්‍රමේටම හිටිය අද සංක හින්නේෙ නැහැ. ගොට සමල්ලාටි පුරදුදයෙනනවා පොල්වලට යන්න හඩේ යන්නි ගොඩක්ම තියන සෙන සුරාදිරෙද දවස්වලන දේවගේ අත්්‍යා දෙනවත් පිළියන්ඳල යම් කිසි වාතාවරනයක් ඉස්සල තියකින් පටන්ගත්. හතලිස් අට ගියා හැට ගිය. එකී විශ්සට ගිය. අවසානශය හාරසිය තිස්සටක් දක්වාවරදන වුණා. ජැ අපි ඒක් හින්දා මේක අපි ඒවස්ථාද ඇහවා ඉට පස්සේ අපි බැලවා ැ පරමංකිව්වාගේ හතරක් පටික දහයක්වෙට හින්දා. බැලුව මේකත් යම්කිසි අපහසුතාවයක් ඇති වෙනවනම්. යම්කිසි ආකාරයක පර කියන්නේෙ රිස්ක එකක් සමහරතැන් වල අපි ගන්නවා. ඉති ඒයට තමයි අපිට ඒ අවශ්‍යතාරිබයි යේ රිදදිනී අනිවාරින්ම මේ ඒ ප්‍රදේශය වෙන ක්‍රාකාරකම් යටතේ මේක හුද කලා කරන්න ඉතින් ඊට පස්සේ මේ ගැන සිතල බලලා තවදුරටත් විිස්ලේෂණක ිසාමන්්‍යෙන් සෑම දෙයක්ම කරාට ආපව් විස්්ලේෂණය කරලා බලනොයි. ඒය අනුව තමයි අද්‍යසේ නැවතවතාවක් යම් ස්ථාන ඒ ය තෞදුුරුවටත් හුදකලා කරලා තවස්චාන කිහිපයක් පිළිියන්දර පොලිස් වසී තුරු ප්‍රදේශය. ඒ දැන් පිළියන්දල ප්‍රදේශවාසයෙන් අතර සැකයක් තියෙනවා ප්‍රාදේශය දේශපාලන බලවතෙක්හි තමයි හගේ ැදිිහත් හුගේ බලපෑම නිසා මයි මේක වස් වනේෙල්. ම ප්‍රදේශ දේශපාල ය න් ගු ප්‍රදේ ලක් ව් කර දක ීරන ගන්න ෑ ඇතු ල්ල තරය ගන්නන ප්‍රදේශ දේශපාලත් කවුද නියෝජය කරන්න රටේ මජනතාව. හකට. මහජනතාවගේ නියෝජිතයට ඕන අවස්ථාවක රටේ ඒ පලාාත ජීවත්වෙන ජනතාවෙනුවෙන් හඩක්නගන්ඩින්න ප්‍රථම පුද්ගලය පුරුවසිය වගේ හින්නේතුමා එතුමායිකැමංක කියන්නන්නේ ඔබතුමාගගේ දගල මංගෙන පුද්ගල ම දන්න කවුද කියලා පුදගොලිය කීපදිනකින්නවාඒ ප්‍රදේශ නියෝජන කරන කට්ටිය. ොේ නිෝජන කරන කට්ටි සෑවෙලාකම් හඩක්නවට සහර කට්ටි නවාහන්න පාගෙන සහරකට්ටියය වහන්නකි ඒවගේ දේවල් කතා කරනවා එපමණක් නෙවේ. දැම් මට ඒය දැ මුදක්ුවනේ මහ ජන ජතයක් ගැන බතුමා කතා කරන දැ මට මේකදී විවෘතවෝ කියන්න පුුවන් මට පොලිස් අධිකාරිවරයා කතාර පිළියන්දල සාකච්චාව කියදලලා කතාගල කිව වෙ මේමගේ තත්්‍යත් යනතකට අපිට මේ ඔක්ොම නැතුව පැත් රගන්න පුුවන් තිම ඇතුමට වෙවැල පැලි කළ න්න මේක යම්කිසි ප්‍රදේශයක් හුද කලා කරදි සංකම කෙනෙක් කරන දෙයක් නෙවේ. ඉස්සල්ලම සෞඛ්‍යය වෛද්‍ය නිල්ධාරිවරුන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් ඒක පදාතිවා චී පාරිී කර රීජනල ඉපරිවි ලෝජිස්කනෙ කරතියෙනවා. ඒ පුද්ගලයා ඒ පුද්ගලයා දනුන් දෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂය ජනරාලවරයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාලමක නැවතවතාවක් චෙක්කරල ඉවරලා අපිට දැනුන් දෙන්න අපිට දනුදුන්න පස අපි නවතවතාවක් අපි ජාතුමාට හරි දැනුන් දෙන්නට ප්‍රථම නවතවාතා අපි බුද්්‍යාන්සලිමු හොය බාලන මේ එකකතක්ේ. ඒ බලතමයි සාහන වශයෙන් අපි කාරිසාධක බලකායක් වශයෙන් හුද කලා කරන්න හිෙදඒ හින්දම් මේ යම්කිෙසි පුද්ගලයෙක් කිව්වයි කියලා අපි එක පුද්ගලෙ කිවවා කියලා වහන්නෙත් නෑ එක පුද්ගලෙක් කිව්වා කියලා අරි නෙත් නෑ මේක ලොකු කණ්ඩාෑමක් එකතුවෙලා තමයි එක් පුද්ගලෙක් නෙම මේක තීරණය කරන්නක ගොඩක් කටය එකතුවා ඒ හැමෙක් කෙනනාගේම නිර්දේශරගෙන තමයි වහනනම් වහන්නෙත් අරිනෝනං අරින්නෙත් ඒකමය ඇයටද විරාම කින්න තුරව ලත්තම. තුමනේ ෙවුණු දින හයක කාලය තුළ ආසාධිතයන් වාර්තාාව මේ ප්‍රතිශතයේසිට හැත්තෑාවක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. හිට පස්සේ අද ඉක්දශනසය දහතුුණක් ආසාධීතය සේ ලබා රෝහල් වලින් පිටවන සංඛ්‍යාවයි ආසාධිතයන් වාර්තාාවී සංකඛ්‍යාවෑ බැලු හම ලොකු ගැ්ප එකක් තියෙනවා එකනෑ අනිවාරෙන්ම රෝහල් තුළ තද බදයක් ඇති වෙන ඇදන්වල ප්‍රශ්නයක් ඇති වෙනවා ඇරහල් කාර මණ්ඩල ප්‍රශ්නයක් ඇතිවෙන උපකරණවල ප්‍රශ්නයක් ඇති වෙන ගොහමද මේක මහුණ දෙෙන්න. ඉ අපි හැම්වෙලාම කියරන බැහැ කළ දෙයක් නැහැයි කියලා ඉසිං දැම් මෙහෙමයි. ඔබතුමා කියන කතාව සාධාරණයි තැ අද ගත්තත් එක්දා සමි දහතුනාක් අදදිමන්දන හත්සිය කටසිය වගේ සංක්‍යාවක් තම එලියට එන්නේ ඉතිං ඒ ඇවිල්ලා මීට දින දාහතරකට දායක වඩු උඩදි කාල හමුච සංක්‍යාව. ඔබ කියන තත්ත්වේ තව සතියක් යද්දි අටින්දැන් පස්සේ දස් ගතගලින් එලිියටන තත්තැක් ඇතිවෙන් හැකයාවක් තිබෙනවා එලිටනම කියන වැඩිෙනන අ නෑ ගැන්නේ ආසාධි්‍යයක් සුවේ ලබලල බ නිවස්වල් යන තත්තැක් ඇතිවන්න පුලුව ඔහතුමා කියන කතාව ඇත්ත අපේ රටේ ගත්තම සංක අසු හයදාස් රටේ තියෙන සියලුම රෝහල්ලල ඇදම් ප්‍රමාණය ගත්තම සු හයදාසෙකසි පනස්පුුණක් වල සංක්‍යාවක් තම අපේ රටේ තිබෙන්නේ ඒකින් පන්දස් හ්‍යය විසි අටක් වගේ සංක්‍යාවක් තමයි කොයිඩ ුවෙන්වංක් ්‍රී ලංකාවේ සෞඛ්‍ය මාත්‍යන්සිං ඒ සඳහා යොදවෙල තිබ්දේ. පන්යිය පන්දාසත්්‍යය දහටක් විසිටක් වරි වගේ සංක්‍යාව. එනට මේ වනවිට එකකොස්දහසකරාතික රෝග ප්‍රමාණකයාවක් ඉන්න එතකොටට සංකය මේ පන්දහත්්‍යය දහට වගේ සංක්‍යාව ඔබතුමා කියනවගේ එකළොස්තාා සංඛ්‍යාවක රෝහලි ඉන්නවා දාහත් උන්දහක්ත රද ලැ හැන්දත් එක්ක වෙද හම වෙලා තිබෙන වර්ධන වෙලා තිබෙනවා. ඒයටතේ ඒ පටන්ගත්තට ඒවිදියට අපි පසුගිය උපරිමය මේ රටේ උපරිමය හද්දාස් පන්සියා කටදාහක් තමයි ආසාධිතයන් අර නම සියගානි ඉන්න කාලය වගේ හිතන හිටිය. තඒ අවස්ථායිද අපි හමුදාවෙන් දුන්න නිරෝධායන මධ්‍යස්ථාන අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට අපි පරිවර්තනය කරලා තමයි මේ රෝගින් රැක බලාගැනීමට ක්‍රියාකරු ලැබ්ේ. එතකොට මේ සංකියාව අඩු ප්‍රමාණය සංක අතරමැදි රහල් හැටියට ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටියට අපි හමුදාවෙන්දීලා තුන්ද පන්ශීක වගේ ධාරිතාවක් වැඩි කරල දුන්නා. තිේ ඒ අනුව අටදාස් පන්සීයක් නමදාහකට වගේ සංඛ්‍යාවකට අපි මේක ගෙන්නු ලැබවා. ඊට පස්සේ තව දෙදාහක් අපි සෞඛ්‍යමාත්‍යන්සට පසුගේ පැහතලි සට තුලද ලබා දි තිනවා.ඉ ඒය අනුව ඒත් එක්ක මතමයි සෞඛ්‍යමාත්‍යන්සෙ අ රෝහල්වෙල ධාරිතාවම්, සම්හර රෝහල්වල සමහරවාට කොයිඩවල්ට තිබ්බට ඒ කොයි වෙනස් කරලා කොයිට සඳහා යොදවල ඒ වගේ යම්කිසි ප්‍රමාණයක් ඕවමුත් වැඩි කරගෙන තිබෙනවා. ඇත් හමුදාවෙන් මේ වනවිට පන්දහස් අටසීයක්ක් හයදාහකටආසන සංක්‍යාව අ තිබ්බ සංක්‍යාවට එකතු කරලා අපි දැන්ට දීර තිබෙනවා අද දවසේ මේ වනට තව දෙදාහක් අපි වැඩි කරලා තිබෙන. අපි හෙට හැන්දෑ විදදි තව තුන්දදාහක් වැඩි කරන බලාපපුෘොත්තුවෙනවා ව. දවස් හතරක් වගේ ඇතුළට තව පන්දාහක් අපි වැඩි කරන්න බලාපොෘත්තියනො. එයනුව හමුදාවේ අපේ තිය මේවා මංමීඩසලත් කියති නො අපි මේවා හුදය කලා විිතත්වයන් යටතෙන මේ නවත් මේ දැනට තිබෙන තත්ත්වයන් ටතේ කෙසේ හෝ ධාරිතාව සෞඛ්‍ය මාත්‍යන්සෙම ආසාධනය වෙන. අපගේ ශ්‍රීලාංකිකන් රැකබලා ගැනීමට අපි මෙ ධාරිතාව වැඩි කරමින් පවතිනෝ. හෝදුටම සති්‍යන්තේ වෙද්‍යාපට. සාමාන්‍යයෙන් විසිදාහකට වගේ සංක්‍යාවට වැඩිකර ගැනීමට අනිවාර්ම හැකියාවක් අපිට තිබෙන ඔ බතුමයි විසිදහක් කියල කෙන ඇදන්න ඇ ඕ දැන් අප අයිූබේත් කෙනන හෙමනත්තංා දැඩිසත්කාර ඒක ඇඳන් පිළිබඳව කතා කරත්ද දැන් ඒ ඇද එක්ක නිර්මාණය වුණු වට පිටවක්තියනවන් හැඳක් විතරක් ස්ථානගතකරට ප්‍රමාණත් නෑන හමුඳදාව පතිම දඒකට පුහුණු හෙදියක් ඕනේ. දැන් දීර්ගකාලීන පුහුණුවක් ලබපු ප්‍රමාණක දැනමක්තියන කෙනක්තම එතන්ට යොදන් ොට ැනක් තියන්නේ ඇදන් ොලහට එක. ඉන්නේ අනුපාතය දොළහට එකක් තින් දැ ඒ අවශ්‍යතාාවකු හොමද සෞරක් ම මේ කියනම් සංකමට එමින් පැවැතියේ එතකොට දැන්වංඔය කතා කරමින් හිටිය මේ සංක්‍යාවන් ඇක් තින දැන්ුබෝ දැකන්න නැති මන් දැක්ක ඒ පෙරේදත් යම් කිසි පුද්ගලයක් අආතතියකඉ හරි පෙරෙන පුද්ගලෙක් දහතිනවා හමුදා පතිතුමා කියනවා මේ ඇදං දහදාහක් පවැඩි කරන තොට ඇදං වුඩ මැරෙන්ඩද මේ හං හදන්නේ කියලා. හිතින් ඔය වගේ දවලොත් වෙනවා. ඔබතුමා ඇහ්වා ඔෝ අපේ අසිූ බෙජ්ගත්තම දැනට ලංකාවේ අයිසිබේජ් තියන ප්‍රමාණයෙන් හයිසි අසුහයක් වගේ සංක්‍යාවකින්. එකසිය දහයක් වෙන් කරලා තිබුණා මේ වනට එකක් දහයක් වෙන් කරලා තිබෙනවා. විශේෂම කුවිඩ් ආසාධතයන් මේ එවුන්ගේ තත්්තය බරපතල වඋුණොත් අයිIC එකකට දාන්න ඇදන් එකසිය දහයක් දැන්ට දාලා තිබෙනවා. අපි සකස් කරලා තියෙනවා. ඒ එකසිය දහයෙන් සංක අද මේ අපි කතා කරණටම මේ. මේ ස්ථාන්ට එනමොහොතේද අයිසබෙඩ ඔකිුපයි කරලා තියනෙ නැත්තං ඇදංවල ඉන්න රෝගින් සංක්‍යාව පනස් හත් දෙනයි අයිසිු බෙද්වල ඉන්න. එකසිේ දහයක් අපට තියෙනවා පනස් හතයි දැනට පාච්චි කරන්නේ අයිසූ කියන බෙද්වලට එක හාසාධීතයන්ගේ ෝ දැනිසත්කාර දංවල ධාර්තාව ඉක්මවා ගීලකන පලමෙන තුර යත්ම පිගන්න නෑ එක පුරුවක් කියලා කියන්නේ නොක දෙකයිමක් කියනෙ එක දහයෙන් පනස් හතයි ඔය කියන යුදට මට මේ සෞඛ්‍ය මත්‍යංශේ අධ්‍යක්ෂක ජන්දදාල්වරයා අද සවසා පිසාමනය උදෙත් කතා කරන හැන්දෑටත් මේ පිබඳව ඇඳන් කොච්චරත් තින සු බේ් කියක් ොකි පයි කරල තිනොද මෙ පිි පරීක්ෂා කරලා බලනො. තේ අටතේ එකසිය දහයෙන් පනස් හතයි භාවිතා කලා තිබේ ට අමතරුව කොතලාල ආරක්ෂක විද්‍යාපීට රෝහලේ අපි මේ වෙනකොට තිස් අටක් ලබාදීමට කටුතු කළ තිබෙනවා ඒකෙන් දැනට පාචක්්ෂි කළ තියෙන්නේ දහයයි. එතකොට තව විස්සි අටක් අපේ සතුව තිබෙනෝ. ඉති ඒකට කාරිීම් බදුමාකි ව හරි කොතලාවා ආරක්ෂක විද්‍යාපීටයේ සකස් කළ තිබලට ඔුන්ටේ කාරිමන්ල තිින් බෙනෑ. ඔවන්ටේ කාර මණ්ඩලෙ දහ ගද්දිී දහයකට කාරි මණඩලකුත් ලබාදීල තිබා තව ගද්දී ඒ කාරරිමණඩල ලබා දෙනවා. හිේ ඒආදි වශයෙන් තමයියුබෙඩ්ගේ ප්‍රශ්නම හිතන පුතුමට පහැදිලි ඇති කොට ඒආද වශයෙන් රටේම අනෙකුත් හැඳකදාන්නඩපැයි දැගීයත් අපිට ආවා මේක් බිමදාල ඉන්නවා කියලා ට පම්සිමගේ හිතවත් පුද්ගලෙක් කහතා කල්ලක්ව බිමින් වගේල ඒවෙලාම්ම. ද්‍යක්ෂකජෙන්නලාට බැලුවගතා කලති හෙමනෑ සහර අවස්ථාවක එක රෝහලකට සීජක් දෙසයක් එකවෙලාට ආපු අවස්ථාතියෙනවාතේ පැ කීපයක් යනෝ මේ එක නිරාකරණය කරගන්න හිති ඒ වගේ දෙවල් නැතුව වුණ නැතුව නෙමේ නමුත් බිමට දාලා තිබෙන් හ නති එහින්ද ඔබතුමා ඇහුව ප්‍රශ්න ස්සල්ලෝ ප්‍රශ්නය තමයි එධාරිතාවන් අපි මේනකට වැඩි කල්ල තිබෙනවා නමුත් ඔබතුමා කිව්ව වගේ අයිසූබෙජ් සංඛ්‍යාව අපිට සෑහමට පත් වෙන්න පුළුවන් තවක් දාසාධිතයන් අපි බලාපොරොත්තුවනෙන් හැ නවත් දවස්සකටති දහගානය අපිට හමුණත් අපි මේ ධාරිතාවට අන්න දැන් අපි වැඩකරතින අතිකර ජනාත්තුමා විශේෂයම උදයසන සවස කතාගල්ල මේ විශේෂෙන්ම මේ තත්ත්වන් පිළිබඳු සොයාබලන්නනා අද දේශනත් වගේ තත්ත්යක් ඇැවර තිබයිදේ යටතේ අපි මේධාරිතාව වැඩිලා තිබෙන මහිතන්නේ අපිට හැකියාත්වය තුමාක්ව සෞඛ්‍ය ශේෂත්‍රලින්න අ ඔලුන්ගේ සම්බන්ධයෙන් ඔහු එකතාමත් වැදගත් ඔබ දන්නවා ත් යම් කිසි හක සාගට තත්වට පත්වෙල න්නවා වේසයට පත්වෙලෙ න්නවා. නහමුත් අපේ සෞඛ්‍ය ශේෂත්‍රය පසුගිය මමාස දහතුනක් පුරාවටම ඉතාමත්ම කැපවීමෙන් ප්‍රත්සාාව කරන අප ජනතාව බේරගන්නේද. ඒක හින්ඳ ධාරිතාව ඔවුන් ව අනුව සමහරස්ථානවලට ගිල්ල වෙනත් ස්ථානවලට මාරු කරලා ඒ අහදනහදනතැවල හමුදාවෙන් ගත්තම ධරිතා වැඩිකිරීම සඳහා. ැ මම අපේ යුද හමුදාවෙන් රාජගිරී ආයවේද රෝහල අපි අරන්තිබෙනවා. අපි තුන් සියක පමණ ධාරිතාකට තිබෙන ඒකෙන් සීයක් පමණ මේ ඔක්සිජන් ලබාදීම සඳහා දැන්ටමත් අපි ඒක හදල තියෙනවා සංක මේ එන ඔක්හොම අයිසිූ බෙඩ්ඩ එකට මනෙමේ යන්නේ වැඩිපුර ප්‍රමාණයක්හම්වා්‍ය සාමාන්‍ය කට්්‍යයයි අනි කට්ටියට මේ ඔක්සිජන් ලබා ගැනීමේ අපහසුතාවයක් තිබන තත්ත්වයක් ැටතේ ඉති ඒකට අවශ්‍ය ඇඳම් ප්‍රමාණයක් යි ඒහින්ද ෞඛ්‍ය ්‍යක්ෂක ජනරාල්ල ලේකම්තුමා අමාත්‍ය තුමිය ප්‍රවිද්ධව සෞඛ්‍ය මාත්‍යයන්සේඒවැනි ඇඳන් සහ ඒ උපකරන මේ වනවිට වැඩි කරමින් තිබෙනවාමහරකෙනක සිින් ේගානයව ක්සිියන් කෙලා නැත්තන් ෙෙන්ටල් දෙන්න පුලුවන් ෙලක්තිවා. ඒ තත්වයන්තමයි වැඩි පුරවශ්‍යයන්නේ. හෙදේ ඒ තත්වයන් මේ වනවිට මේ පසුගිය සතිය වගේ කාල තුලද මේ වැඩිවීම හරහා ඒතත්වයනුත් වැඩි කරල තිබෙනවා. ඉතින් විධ කතාතිබෙන්න්න පුළුවන් නමුත් සෞඛ්‍ය මාත්‍යංශයෙන් මේ ලබාගත යුතු ප්‍රමාණයල් ලබාදීමට මේ වනකට කටුතු කලා තිබෙනවා. බුතුමාට වාර්තාාවෙන්නද දිවින සමහර ප්‍රදේශවල ආසාධිතයන් ගෙවල්වල ඉන්නවයි කියලා එකනෙ රෝහල්වල ඉඩකඩ මධි පහසුකම් නිසා හෝ එෙමනැත්තන් රජ විසින් ඔබුතුමාල විසින් ගත්තය යම්කිසිත හිදුවක් නිසා ඒතරම් සංකූලතා පෙන්ව ඇති ආසාධිතයන් ෙවල්වල ඉන්න පුළුවන් කිම රජයෙන් එහෙම තීරණයක් කරන්න නෑ සංකම දෙවෙනි කොටසෙන් පටන් ගන්නන් कोයි වෙලාමකත් රජය තීරණයක් නෑ මේ ගෙවල්ල්‍රතිකාර කරන්න හරරි ගෙදෙටට වෙලා යන්න කිසිම බලාපොරොත්තුවක් නැහ නමුත් අපි පිළි ගන්නවා සමහර අවස්ථා වලදී විශේෂම මේ බසුග සති අන්තේ ඒත්තවේ දහස් ගණනින් හම්බුණ දවස්තුන හතරේදී යම්කිසි ආකාරයක ප්‍රමාධ දෝෂයක් වෙලතිබුණ ඔබතුමා කියන පරිදි රෝහල්ට වාර්තා වෙලා ආසාධිතය බවට වාර්තා වූ වෙලාවත් රෝහල්ට අරංගිය කාල සීමමාත් අතර දවස් දෙක තුන ගියපු අවස්තා හරගිය දවසුත් තිබිලා තිබෙනවා එක නැතුවන්න්නේේ ඒව තියෙන කතාව ඇත්ත එතකොට ඒක විශේෂමර්මං අදුදෙත් කිව්වගේ ජනත්තුමා අදුදේ කතා කළ පෞද්ගලිකව මන්දන්නවා එම්මෝච්ට කතාගල්ලා හැම තැනව තියන තත්වන් හොල බැලුවවා.ඇ එහම හොයලා අරගෙන අපි ඒෙදති හොල බලවම යම්ම පහසුතාව සෞඛ්‍ය මාර්තන් ශලා තිබුණය කියන්නේ බොදන්නවා එක ප.Hචයි මහත් එෙක් හරිද නැත්තං එක විමෝච් කියෙනෙකින්නේ ඒ ප්‍රදේශය තුම් හාරසිය පන්සීය කොයි දාසාධිතයන් හමනාම ඔවුන්ට ඒදේ කරන්න ඕන නිර්ෝධයන කටුතු ලීන කටි නිරෝධායන දිවදිලා බලන්නත් ඕනේ. එතකොට එතුමරට වහන්න මේ පණක්සීයක් නෑ. එ එකකොට මේ කට ගල ගඩ ඕනේ සහරටි ලෑස්විලන යර ිටි කලින් කියෙන කතා. ඒ ආදවි වශය යම්යම් ප්‍රමාද දසේ ග තත් අමරෝ වද්‍යඇතිවමේ පෞද්ගලික අන්සල සමහරකට් කියිය PCR පරීක්ෂණ කරනවානේ ඒ පCR පරක්ෂණ අපි දන්න පෞද්ගලික රෝහල් තිබෙනවා එක විශාල සංක්‍යාවක් කරලා දවසකට ඔවන් ප්‍රතිඵල ලබා දුන්නම් පස්සේ ඒ ප්‍රතිස්පාල සහරස්ථාව සෞඛ්‍ය මාත්‍යන්ේ එවලම ලැබිදන පුද්ගලයා දන්න. අආත්‍යන්ගේ ලැබියලනන්නේ අමාත්‍යන හම්බුුණම අපවේ පල්ිහට යන ක්‍රමේ දයක්ත්වෙනවා ගිල තමයි අසාන් වශයෙන් මහජන සෞඛ්‍ය පීක්ෂකවර ෙදට හිලේ පුද්ගල අරගෙන්නේ මේ තත්ත්වේ මගහැරා ගැනීම සඳහා. අපි අදදිනයේද විශාල වශයෙන් හමුදවෙමුත් වාහන යදවීමට කතා කට යතු කර අපි ම පෞද්ගලිකවත්ේ මෝච්ට. මේ කටතු කතා කර අඩපාු තින තැගවලට දිදක් අබත්තර මුල තත්ක් වන නුගේ ගොඩ එකක තත්ත් වු ඒ වගේ තැන්වලටත් අප මේ සෞඛ්‍යමත්‍යන් සමිකයි කියලා වෙන් කරගෙනනේ අපි ආවල අපි ඒ කට්ටේ වහම මේ තත්ත්වට. අද දිනේ විශේෂෙන්ම අද දිනේ යේ ඔය කිය තත්යයක්න් පෙේ ද තිබනම් ඒ තත්ත්වයන් බොහෝදුරට මඟහරගුවන්ල අද දින අපි කටතුකරු ලැබවා. ඒත් එක්කම අදවසේ දස් නසේ දහතුනක් ඔයි ඩාසාධතයන් හමුවෙනවා. එතකොට ඒ සංක්‍යාව, දවසම ඇතුළට ගන්න අපි කටුතු කරන්න උත්සාහ කරනවා. සමහල්ලාට මේ පෝසෙස්ස එක මේක ඇවිල්ල පනිඩේ හම්බවෙලා ඇවිල් මේ පුද්ගලයක් ගෙන අපි හමුදායි බස් සහරදැන් යු ධහරණයක් කසියෙන් සමහරතැන්වල ගිහිල්ල අපි එකතු කරලා ගේන බස්තියාගෙන හිටිය පැෑ අටක් වගේ කාරසිමක්. යේ අරමහත්ත්‍යයා ගිහිල්ලා තනින්තන්ට ගිහිල්ල එකතුරගෙන ගද්ද ඒ හා කාලසිීමවක් ගිලතියන අපි කුඩා රටක්. කුඩාර්ථකය අතියව රටක් ඉතින් අපිට මේ හැම්ලස් දස් දමේ එක්දාස් නම සීජක් ගෙවල් වල්ට අපලා ගණ්ඩබෑ සහරල ද්‍රෙස්වල පොඩි පොඩි ප්‍රශ්ණ තියෙනවා ඒගේ තිබෙනවා ඒත් එකක මටම ඕන තරං කෝල්සෙල යෙනවා දැන් මේ අපේ ගෙදරන්නන්නේ මමයි මහත්‍යයි පුතයි. පුතාට කොයිද හැදිලු. අමුදා තුමා මෙයා කොහේ අරංගිල හේදාන්න දයන්න. අපි දෙන්නට දැ නෙගටීව වෙලා අපි බෙරි ලයින්න ඉතින් අරංයන් දෙපයා තියලයන්න මේ ගෙදර. ඉදවාස පHIයි මහත්‍ය ගාම කියන. විශා සන්ඩුපියචම හත්තරත් කියෙනවා ගන්න්න්නෙ පයි කියල තිේ ෝවා නිරන ද පිය ච මහත ො කාල ලග ල න්න ල්ලග දරට ගිල ද මහට පුදගලැ වොත්තම ැම් දගමන් ද ටිය කියගල නතචතරි කතාවන මේ වගේ නමුත් නැතුවන්නේේ අපි පිළිගන්නවා යම්කිසි ප්‍රමාද දෝෂ ඇතිවල තිබුණන අද්‍යවාසනකම් හෙට දිනත් එක ඇතිවේ නැයි කියලා අපිට කියන්න බැහැ නමුත් අපි හැකි තාක් දුරට අපි දැන් වාහන යොදවල තිබෙනවා ඒත්තක අදදිනේ 196 කියලා කොවිත් කාරිසාධක බලකා අපේ කාරියාලේ නොම්බරයක් ක පිලා බා දුන්නා. එසේ PHච. මහත්්‍යයාට හරි එම්මෝ එච්චිකින් හරි අරංයන්න බැරි වෙලා තවමත් ඔබ යන්න බලාගෙන ඉන්නවනම් අපසතු අය පත්‍ර ති බෙනවන මේ නොම්ඹබරේයට 196 කියන 196 ෝඒ නම්බරට කොල් එකත් දීලා කියන්න කියලා ඉතමතර තවත් නම්බර දෙ එකක් අපි මහිතරන්නේ මේක දුන්න චැනල්ස්ලිින් ඒක අරක ඇන්ගේජ කිවෝොත් හදකටත් දුන්න. දීලා අපි වහාම. ම කිරට කටතු කන මේකෙද වෙන්න ක්‍රාදාම මේ සෞඛ්‍ය මත්‍යයන්සර යට හ ම පන් ෞ්‍යමමාත්‍යන්ේ ීදේල් කනවා හට රෝහල්ට ම ය යුත්ත කියලා ඒක යාදවශය යටට ගිට තමයි එන්න දේකන්ද මේ තත්ය. ගහරවාගනීමට ජනතුම පිටු පදෙස් ලබාදුන්න අනිවාරීම කාරිසද බලකායේ පිහිටල මෙවැනි කට නොදි කියලා සෑමට හොල්බන්ක හැන්දෑ තුොල වලුව කියදෙනෙ කෙ ඉන්නවද කියෙලා ැදෑහම්ිච්ච කටියත්තක් දේකට අදරෑ පුළුවන්තරගන්න හටත් ගන්න ඇතකට හෙටත් සහට හමබන පුළුවන් මේක සාමාන්‍යින් පැවිසි අතරක් හදලි සටත් අතර කාල සීමාවකති දැනට පවතිනවා ඒක තවදුරටත් මගහරවාගෙන හැකඉක් පනින් මේ රෝගීන් ආසාධීත්‍යයන්, රෝහල් කරා යගෙනයාමට කටතු කරන ලබවා. පී විරාණයකින් පසහ දෙඟ මාර්ගෝප දේශකයනෙක හම්මුද තිතුන්. මොේද ජනාවට තමන්ගේ කටයුතු කළමනාකරණය කරගන්නට බෙහින්ම වැදගත්වන දෙව. නමුත් සහර වෙලාට රජේ වින්ම නිකුත් කරන මාර්ගෝපදේශවල පරස් පරා නිරීක්ෂණ වෙන දැන් ොවි-19 වැලක්වීම ජතිත ක්‍රියාන්විතම ධ්‍යස්ථානය කියදදී රාත්‍රී දහයදක්වා හැබෑරුම් සහ රාත්‍රී සමාජශාලා භියවෘර්ත කරගන්න පුළුවන් කියලා හැබැයි සෞඛ්‍යමතේංශිකි හහිම බෑ සම්පර්ණිමහල දාණන්නඩුවනකෙ මොකද මේ පරස් පරියයි හිම වෙන ර්ග පදශ මාජගත මාර්ග උත්ප්‍රදේශනේ සමහර අවස්සාලද ෂනික තීරණ ගන්න අවස්ථාවන් තිබෙනවා. එතකොට උදාාරණයෑකන්සේ ඔබෝතුමා හිතැනිකයන්නේ පසුගේ සතියන්තේ ඇතිවෙච්ච තත්යක් ඇටති කියන්න නැති තපීක අපි ති ලුණ වාර්තාවලට අනුව අපි වහාම ක්‍රියාත්මකවන පරිදි මෙන්න මේ මේ දේවල් අද පටන් කරන්න බැහැ කරනවන රාත්‍ර දහයම් පස්සේ කරන්න බැහැ කරන්න පුළුවන් දහයම් පස්ස මේකරන්න බැහැ. එක්කමද අපිදක් ගුවන්්‍යයානාවල අපි අන්පෙසි සීමාවන්නගයක් පැනව්වා හධාරිතාවන් සම්බන්ධයෙන්. ඒ අපිට කියන්න බෑ අද මේ වෙලාව කියල. මොකද ගුවන්්‍යනාවකට එහෙම කීමට අපට අකාවක් නැහැ. එතකොට ඒ අනූ අපිට වුණා සමහරලාටයක අද දස මධ්‍යම රාත්‍රි කියලා දින තුනක වගේ කාර පරිසා දෙන්න. ඒකගේ ම උබතුමාර මගගේ ආපු ගම අපුුව ප්‍රශ්න මකුල් වලියුනත් අපි කියන්න බෑ හැට දේ සූදන ච්චක අදනවත්වන කියෙන ික්. මේ අම ත්සාාවයක් ඉහිදරි මාන් ිතත් ඇත් මි එකටත් දින තුනක්වයි කාලසි මදීලා හ දෙක මදට ගුවන් ්‍යන සමයදක තත්වය පත් කරේ. එතකොට අපිේ තීරණයක් ඒ වෙලාම ශනිකවරම් යම්කිස්තීරන දුන්නට සමහර වෙලාට අපි දැ ඒ කියන දේවල් දැන්. අද මම තුන්සය හැට මේ අවස්ථාවදි කතා කරන දේ. හෙටව උබුතුමත් එක්කමං පත්තරය කීවද සමහට්‍ය වෙනස් වන්න පුළ මේ වෛරසය ඉතින තත්වත් අනුව ක දැන් අප අපි මේ කතාගන්න ප්‍රවේදය නවේ තවත් ප්‍රබේදයක් ගැන කතාගොත් ඒක හැසිරන ක්‍රමේ පොඩ්ඩක් පිට වඩිය පෙනස්වෙනන පොදුද්‍රම එකක් පෙන්න්න පුළුවන් සහර දවල් ිහිල්වෙන්න පුුවන් ැඩිවෙන්න පුළුවන් වෙනස්වවෙන්න පුළන් දේවල් නොවෙනවානමේ ති යනුව තමයි බ ඇතුමයි හෝ ප්‍රශ්නයට එදා අපි කිව්වාම මේ අයටතේ මෙන්න රාත්‍රී දහය වෙනකම් පුළුවන් එතනින් පස්සේ බැහැයි කියලා කිව්වට අපි ඊට පවසි එදා උදයසනම අපේ තියෙන තාක්ෂණක කොමිටුව එකතුවෙලා ඒ තාක්ෂණය කොමිටුවේ මේ පිළිබඳව තවදුරටත් සාකච්චා කර ලවරණම් පස්සේ මේවා මේ තත්ත්වෙන් කිරීමත් යම්කිසි ආකාරික සමාජයට බලපෑ ඇතිවෙන හින්දා. ඒක අර චක්‍ර ලේකනයක් ව එකක් ගහල අරකපි කිව්වේ එහෙම දෙයක්න මෙමනි ෂණකව නිවේදනයක් කර මේ දේකරන ෝ කියලා අර මේ තාක්ෂි කොමිටින් මේවාක ලිවරලා ආපෝ කිව්වා නැ අපි මේක දහයනකෝොත්ේ මේඒ දෙවලප වස්ර ධර්මකතැයි හොඳම ද කියලා ඇ ඒ අනුව ඒ පැය කීපයක් ඇතුළත වෙච්ච දෙයක් මිසක් අපි මේ තත්ත්වයන් දෙකක් කවදක්වත් ජනතාවට දෙන්නේ නැහැ නමුත් අර දෙද්දි සමහල්ලාට පණීඩ මගේමුත් අහන සමහට කතාගරත්්දි මේ දැම් මෙහම කිව්ව හින්ද අපි මේක පවත්තගනයන්න පුළුවන්න දහය වෙනකං ෙරදින්න ඇක දල් කාේ පුළුවන් මේ කට්ට කියදෙන දැන් ඇැයි කියලා ඉ අවසාන නෝගේ තමයි මොක්හරරි උබ දෙස තමයි ක්‍රියාත්මක වෙන්න ඕන අරක වෙනස් වෙන්න පුළුව දෙමඟර කිව්වාගේ සමහර දේවල් අපිට මේ දැන්කිව්වා කියන එක අපිට මේක නියතියක් හැඩි දෙයන්න බෑ යකින්ද මේ වෙනස්වෙන්න පුළුවන්. අපි පළමිනිසා දෙවනි රැලිවලදී පොකුරු. පයක් හඳනාගත්තා මනුවන් ගොඩ පොකුර පෑලිය ගොඩ පොකුර ඊට පස්සේ බන්ධනාගාර පොකුර මෙ අදීවූ පොකුරු නමුත් මේ අවස්ථාවයි දිහමුදා පතිමනේ මෙ අවුරුදු පොකුර කියලා වඩාත් මේ පොදු විශාල පොකරක් පිළිබඳව නමක් අපිට යෝජනා කල්ල ඒ ඔස්සේ කරුණු දක්මමින් යනවා. බතුමාල දත්ත ලබාගැනීම සහ දත්ව විශ්ලේෂණය කිරීම පිළිබඳව අර්බුදයකදඉන්නේ. හරියට කඩලා කොටස් මේ තැන්වල කියන්න බැරිද. ඒක හින්ද අපට ලොකු චිත්‍රයක් පෙන්වමින්සටින්නේ. අපි කිසි සේත්ම අර්බු දෙයක් අපිට ඇතිලා නෑ අර්බුදඇත්වවෙන්න හේතුවකුත් නෑ. අපි හැම දෙයක් ඉතාමත් සැලසුම් සහගතෝ කටතු කරන්නේ. ඉතිං ඉදිරිය බලලා ඊට කලින් කටතුකරන ක්ඩාෑයමක් වශයෙන්. අපිට අර්බු දෙවලට ඇතිවෙන්න කිසිම හේතුවන් නෑ. ඔබතුමා කියන කාරණය හරි දැන් ස්සල්ලාම මිනුවන් ගොඩිින් ඇතිවෙච්ච, ඊළඟට පෑලිය ගොඩකුවම ඔය පොකුරු දෙක යටත්තේ ඊළඟට නමාක්කාව කුඩා පොකුරු කියලා පොඩි පොඩි තැංගලාවා. තකොට මේ ප්‍රධාන දෙකෙන් තමයි හැම දෙයක් ම වුණේ. එතොකොට ඒ දෙක හමුවවෙද්දි අපට තිබ්බෙෙන නුවරෙලියෙන් විශාලගානක් කම්බුන්නෑ. අපිට ඒ අවස්ථවි අන්රාධපුරෙන් විශාලගානක් කම්බුන්න සුළු සංකියාවක්. එතකොට දන්න බතුමාක්කර කියපු කාර්ණය පලිනි දවස්වල පලවෙනි අධියරේදී පණහක් සීයක් හම්බෙද්ද ක්‍රමය වෙනස් වෙන තිබ්බ නමුත් දැන් ඉටටි වෙනස්. නමුත් මේ අවස්ථවෙදි මේ අප්‍රේල් අවුරුදුුවලින් පසුව එන කොවිඩ් සංකියාවන් එන්නේ එක තැනකින් නෙමේ එකත් අආස්ථානයක් කිය කියන්න බෑ කොලඹ ගම්පහ කළුතර ප්‍රධාන වශයෙන් අරගෙන ඉටසබ දැක්කක් කුලියාපිට කුරුුණෑගල් ගිය. රත්නපුරේ තියනවා අන්රාධපුර යම් කි තත්වත් යවා තිරුුණනා මලේ සම්කිසි තත්වෙන මහනුවර මාතල්ලේ යකට මොනරාගල්ල හිති මේ අධ වශයෙන් ප්‍රදේශ ගණනාවක් තියෙනවා දිස්ට්‍රික කීපයක් තියෙනවා ඇේ ඒ හින්දා මේකර පොකුරු දෙකට සීමවෙලා තිබ ත්වන්නේ මේ අස්ථාවයි පටන්ගදධම තියෙන්නේ. ඒ හින්දා අපි පොකුරු පහලුවක් නම් කරන්න ගියනෑ ඒක හිද තමයි පහලුවක්ක අමර කිව්වාගේ ග්‍රාමිල්ධාරිව සමගඟ ලි්සම කියනවාගේ කතාවක් ග්‍රාමල් රි පනසම් පනත් දෙකම කතාගනට පොලිස් වසමක්කිවම එකක් වගේ දේ හිද. ඔය පසම වසම කෑලි කියන්නන්නේ නැතුව පොලිස් වසම කියලකගන්නවාගේ තමයි මේකෙදත්ත රති වන්නේ. අපිේ දාාතිබේ මිනුවන්ගොඩ සහම පපොකරු දෙක පමයි දැම්ම පර පටන්ගත්දිව පොක්පුරු කියන්නේ ස්ථාන සියල්ලක බොහෝත්සාන වලක පටන්ගරන්තියනවා. නමුත් අපි හෙව් කියලා ඔබද්ධධන්න නති උදෑසන ගනංහිලා දිය අප අර්ුෝ දෙකට නැතිවෙලා කියන ඔපපුකරන්න නම කියන්නේ. මදහ දෑසට කියනවා පන්සිේ හැත්තතුනා කදගත්ත නම් පන්සේ හැත්තතුනක් කොලඹින් හතුන්සිේ හැත් හයක් හමුණ ගම්පහෙන් තුන්සේ හැත්තතුනක් හබුණ කළුතරින් ඒවගේ දෙසිියක් හම්බුුණ අනුරාධපුරින් ඉතහමුදර ආසුවක් හම්බුණ මහනුවරින් ඒවගේ ගණන් නොදෙනවනමේ. ඒක ඒසේම කරගෙනයනවා. ඒත් එක්කම අපි මේ ආශ්‍රිතියන් ආස්ත්‍රතියන් කෞති කියෙනගේ ඒකත් ඒආකාරම මහවාගෙනයනවා. එතකොට මේක අද ඉක්දදාස්නමසයේ දහතුනා කම්බනා කියලා. ඊතා අතරු අප්‍රේල් මාස දෙවනි සති එක සේ පනාකම් බුණ කියලා ඒවෙලලායිද වෙන ක්‍රමේ වේදෙකුයි දැංක්‍රමවේදකුයි වෙනසක් නෑ. නමුත් දැංගන්න කාරය මණඩලුවට විශාල වේසක්දරල මෙ හොයා ගන්න ඕන. සමහර වෙලාට පොඩි පොඩිසාන්නල අතපසුවීම්. ය ඒ ආකාරයම ඔක්හොමගේ ආස්්‍රතයන් එදාම් හොයා ගන්න බැරිව අවස්ථාලු තියෙන පුළුවන් නමුත් අපි මේ වරකට කිසි අර්ගු දෙකට ඇතිලත්න අර්ගුදකට යන්ඩ දෙන්නෙත් නෑ. අපිතම සැල සුමකට අනුව කටතු කරන්නේ. රටේ ජනතාව ආරක්ෂා කරගන්න කාරිසාද ලා අබුද වට ටින්න කු මරැි කටතු කරන ොමයි. ට තේර නැති දත්වයන ද ුදහමුදා පතිතු වේ පසුගිය දිනක කාන්තාවන් මුලින් එක කාන්තාවක් ඉට පසේ ඇහා ආශ්‍රිත තවත්කාන්තාවක් කොච්චකඩේ ප්‍රදේශයේදී පොලිස් පාරයට පත්වනා කියලා කියන්නට පුළුවන් මේ තූත්තුකුඩිය ඉඳංග ලංකාවට ආාවයි කියලා මුූදු මාර්ගේ බෝට්ටුවකෙන් ඇවිල් ඉට පස්සේ. ඕු කිසිේ කාරකින් ඉන්දයාාවනු ප්‍රේදය මෙරට ව්‍යා්ත කරන්නට පුළුවන් කියන සැේ මත ඔන් පොලිස්පාරයට පත්න ඉන්න තුරුව නිරෝධානයට එොම කරනවා. ඟ පලේන් වලිනුත්වෙනවාන ඉන්දයාාවද. ගුවන් මගිනුත්වෙනවානේ. එතකොට බෝට්ට් වලින් එන වෛරසය පලේන්වලින් නැත්ත. නැක වන්නවන්න බෑ පලේන්වලින්ේ ගුවන් මගින්නේ. ොනාහකාරෙන්ාත් එනවන ගන්න පුුවන් ප දාව ගුවන් ගමන් සිදුවෙන නෑ ගුවන් ගමන් අතර කර ලති ඉන්න නතර කරලා කියන්නේ පම්පූර්ණ තහනම් කිරමක් කළ නැහැ නමුත් ඉන්දියාවෙන් කට්ියේ ගෙන්න කර නතර ලාතියන මේ වෙන විට නමුත් ඔබතුමා කියීන විදියට යම් කිසි සංකියාවක් ඔය ඉන්දියාව දැ මේ රටේ ඉන්නවාන ඉන්දියේ කියලා කිව්වම මේ රටට ආව වර්ග තුනක කණ්ඩාය. එක කණ්ඩායමක් පසුගේ කාලය ඇවිල තිබ්බ. අට්ටිය ඇවිල්ලා ඔබතුමා කියන විදියට මේ රටටේ සංචාරය කිරීම සඳහර බල් එකට ඇවිල්ල සංචාරය කරලා ජන කණ්ඩෑම් හිටියා තවත් කණ්ඩෑමඉන්නවා මේ රිෙසිඩන් වී සතියනවා ලක දන්නවා ඒකට්ටිය මේ රටේ ඉන්දියාවට අයත් නමුත් ලංකාවෙත් මේ පුරවැසි භාවේ හෝ ඒ රෙසිඩන් වීස එකක් අරගෙන මේ රටේ ආයතනවල මේ රටේ වාසය කරලා මේ රටේ රැකි රක්ෂා කරන කණ්ඩෑමඉන්න ඒටය හිට අමතරුව තව කණ්ඩායම තමයි අර නිරෝධාන ක්‍රියාවලියකටය දෙන්න ඇවිල්ලා එහෙම ගිල තිබේ ඇති ක්‍රව තුනවේදයට තුනේ මැවිල තිබ්බ නමුත් මේ වන විට ඒ අවස්ථාන නාතර තිබ්බ යම්කිසි ප්‍රමාණයක් අද ඇවිල තිබ්බෝ ආකාරයෙන් ඇවිල තිබෙන නර ඔය කියෙ ක්‍රමයයක් ඇටති නමුත් අපි පොදුව මේ ක්‍රමේ නවත්තලති රම වෙන විට ඔබතුමා අහව්වා අනිකාරය තමයි මේ බෝට්ටුවකින් ආපු ක්‍රමයක් ගැන් ඒකත් එක හ අවස්ථාවක් නමුත් ශ්‍රී ලංකා නාවික හමුදා මේ වනවිට විශේෂයෙන්ම අද සවස්භාග වෙනවිටත් පෞද්ගලිකෝවම දන්නවා නායක හමුදා පත්තුමා පැහැදිලි කරල දුන්නමට ඔවුන්ගේ බෝට්ට විශාල ප්‍රමාණයක් ඔය කංකසන්තුරේ නැත්තම් පේදුරු තුඩේ සිට මන්නන්නාරම සහ කොළඹ දක්කා වූ මුහුදු තීරයේ දිගටම විශාල පට්‍රුල් වගයක් යොදවල මෙවැනි තත්ත්වයක් පලක්කා ගැනීම සඳහා. කටයුතු කරලා තිබෙනවා ඉතාමතරෝ ශ්‍රී ලංකා යුදහමුදාව භූමියයේ සානකීපයක් අද දිනේ පසුගි දින කිහිපේදිත් අපි වැඩි කරල තිබුණ ති මේ මහිතන බෝට්ුවකෙන් ඇවෙල්ල මේ බෝට්ුවක නැග ලපු ක්‍රමවේදයක් කෙසේ වෙතත් ඉන්දියාව සිට මුහුදු මාර්ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට තිබෙන ඒ අවස්ථාවන් සියල්ලක්ම මේ වනිවෙට අපි ඉඩකඩ අහුරල තිබෙනවා ලංකාව භාවිතා කරගැනමින් නිරෝධායනය වෙලා ඉට පස්ස ඩු බායි හරි සිඟපූරට හරි යන්න තිය අවස්ථාව ඔබතුමා ැන මේමනට සම්ූර්ණ නත්තලති ඒක සම්පූර්ය නාතල වැනිතත්වයක් තිබි තිබුණා දැනක සම්පූර්ණයෙන් අපි නවත්තලති වෙන්නේ එන්නත් කරණය සම්බන්ධේ? දැන් අපි දකිනවා විදේශය මාධ්‍ය වාර්තා කරන හමුදාවතිතුමනේ ඉන්දියාවේ සීරම් මාතනයේ ප්‍රධානිය රට අතර පලා යනයි කියලා ඔහ යනමයි කියළ එංගලන්තයට. ඉතින් ඒ තත්ව බත අපට දෙවන මාත්‍රාව ඉන්දාවෙන් ලබාගණ්ඩ පුළුවන් කියලා බලාපොරොත්තු දල්වාගෙනින්ද තින සම්භාවිතාව ඉතාමත් අඩුව. ැ කොහොමද පි මේ දෙවන මාතාව ලාගැනීම පිළිබඳව. ඉසෙසෙන්ම ඔක්ව ඩස්ට්‍රසනිිකාෝ විශිල් එනඇති දෙවන මාත්‍රාව ලබාගැනීම පිළිබඳ බලාපොරොත්තුතියාගෙන. හද මෙහෙම එන්නත් කරණය ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් රටේ ජනතාවගේ තුළ මේ විශේෂ පලවෙනි එන්නත ලබාගත් අය තුළ තිබෙන විශාල ප්‍රශ්නයක් මේ එක. ඔබ දන්නවා සංක අපේ ඔක විශීල් නැත්තං ඇශ්‍රසින එක එන්නත සීරම්මා ඇත නිෂ්පාධත එන්නත ප්‍රථවතාවට අතිිකරු ජනාත්ස්වා නරේදරසිංහ ජන අගාමැතිතු මාත්‍ර තිබ්බ හිස්සුහත සම්බන්ධතා අයටතා පිට මාත්‍රා ලක්ෂ පහක් ප්‍රත්මය අපේ නිකා අ හම්බුනා. ීට පස තවත් ලක්ෂස පහක් අපි මිලදී ගත්තා. ලක්ස පහකට අපි ඇනම් කරලා තිබෙනවා. එවට මේ ක්‍රියාවලිය කාරිසාදක බලකා එන්නත් කාරිසාදක බලකා ප්‍රධානය ලි තිරතුංග මැත්තුමාගේ යටතේ අපිත් සාමාජිකේ මමත් සාමාජිගේ ඒයටතේ මේක සංවිධානය කළ තිබුණවා. නමුත් අපි කවුරුත් හිතන් ඇති දේවල් සමහරයට වෙනවා. තැන් උදාහරණයක් ගත්තොත් යම් කිසිස්ථානයක හදිසිේ වෙන දෙයක් ඇතිවෙල වෙලා ඒදේ අපි නැත ලබාගන්න බැරිවිෙන්න්න ඕනතරන් අවස්ථාති වෙන්න බලුව ඉතින් මේ සීරම් ආයතනය පැඇත්තිවිර ප්‍රශ්ටක්්නය දැන්ගේ උබතුන්මා කියවපුේ පුද්ගලයා රටහැරල ගිල්ලරරි ව ගියල්හරි මොනක්‍රමයකට ගියයි කියල එන්න කරන්නේ නැවත්තේ එන්න දිස්පාතින නැවතුන්න්නේ නැහැෙන ඒක විදිරම් පවත්වගෙන ගියා. ඉතින් වෙලාතියෙන්නේ ඒ රටේ මේ අවස්ථාාව තිබෙන තත්වේ. ඔවුන්ගේ ඇතුළේ තිබෙන වාතාාවරණ දේශපාලන තත්ත්වයක් ඔවුන්ට බලපෑම්තිමෙන බලපෑම් අතත්තේ. යම් කිසි ආකාරයක මේ එන්නත් ශ්‍රී ලංකාඩ ලබාදීම නැති කරල නෑ නමුත් එන්නත් ලබාදීමේ කල් ටිකක් කිතුවට වැඩි වැඩිකාලයක් යන්න හැකියාවක් දැන්ටත් තිබෙන. තාමත් අපේ බලාපරෘත්තුව අපේ අතර න්න හැ එති ඔබතුම ඇහැ වූුවේ මේක මොකක්ද අපේ තත්ත්වය කියලා දැනට තිබෙන තත්ත්වයටතේ කාරිසා දෙක බලකායේ ප්‍රධානයා ලිතවතුන්ග මැතුවා ප්‍රධානය අන්තික අපා ඇතනවල අයුරුන් අනෙකුත් මේ ශීරම්. ආතනේ පමණක් නෙම මේක නි්පාදනය කරන්න ලෝක වෙනත් රටවලත් මේ ඇස්ටසනික එන්නද නිෂ්පාදනයකට ඒ කරන රටවල් එක් මෙට සම්බන්ධතාවය නැතිකරගෙන මේක මගහරවාගන්න අපි කටුතු කරලා තිබෙනවා. ඉතින් ඒහිද බොහෝදුරට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සීරම් ආර්තනය නෝනත් සවාලාපි දන්න සසිරමාඇතල බේඩ පුළුවන් නැති කියලා අපි කොයිලා අරී එහැ. අනිත් ස්ථානවලකින් හෝ ඩබා ගැනීමට කටතු කන්නවා. සහර ස්ථානව තිබෙනවා අරගෙන එකටට දැන් එතත්වයන් අවශ්‍ය නැති තත්වයන් උනත් තිබෙන ස්ථානි දකිනෝ රටිලූ කිතිීමොතැන් තිබෙනවා ඉතින් කෙසේ වෙතා රටේ කාරිසාධක බලකාය විසින් එන්නත දෙවනි මාත්‍රය ලවාගැනීම සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර් ගරන්තිය වෙන පමනක් ම තුම කතාග්‍රයේ සවීරම් ඇතන ස්ට්‍ර නිකක සම්බන්ධය වුනත් අපි දගත්ව රටේ නාව දැනගන්න වන ටේ ජනතාවට කොහමද එන්නත් කරන කරන්න කියලා මහිතන කෙටි වෙලා කර අරගෙන එහදී අද අපි මේ කතා කරන්න මොහොතට සුළ මොහතකින් පස්සේ ලංකාටඩ්ස් ට්නික් කියන එන්නනතේ මමාත්‍ර පාලුස් දහක් ලංකාවට පැමිණන වුලු මහොතකින්. එතකොට ඒ මත්‍රා පාලොස්දහ එන්නකොට මේක රසියාාවේ එන්නත් නිෂ්පාදනය කල්ලා එන්නේ. එතකොට එ ජමීල් කියෙනා ඇතනේ ඒ එන්නත ආවම් පස්සේඒට්ටිය මේක තියෙන්නේ අර ම 20 ඩිග්‍රීස් වගේ මස් විස්්සකින් තියබෙන මේකක් මෙසීරමා එතනක වගෙනමේ තිඒක ප දන්නවාක යම් කිසි ආකාරයක සීතල බාය වැඩියන්තියාගන්න ඕන එකක් ඉතින් ඔවුන් අපිට පාලොත්දාහක් දීලා කියලා තිබෙන්නේ ඔවුන් බලනවා ඔවුන් ඉතාමත්ම ඕනකමින් බලාපරොත්තු හහිතෝ බලාගන්නවා අපි විට මේක පරිහරණය කරගෙන මේක කරගන්න හැකියාවක් ලැබේති කියලා. එහෙම ලැකියාව ඒක හරියට පි කරගත්තුොත් අපිට අනිවාර්ම කරගන්න හැකියාව තිබෙනවා. ඊට පස්සේ මේ අද ඉදිලා තව දින හතක් පොග කෙටි කාලයක් තුළ අපිට තව ලක්ස දෙකක් පුට්නෙක් ආයතනයෙන් මෙම පු්නික් එන්නත පට ලැබීමට නීවත ්‍රානක් හට ම නෑ නම අප ඉල්ලගටඩේවා පිට සල්ිවල් හම පි තිීමම දේව ඊට අමතරුවෝ තවඒ ලක්ෂස දෙකට අමතුරුව සමහට්ට මේ පහළ ුද්දා හිදා එක් සසු පන්දහක් වෙන්නත් හැකියාව තිබෙනවා ඒ එක්ලක් සසුපන්ධ හාාව පසේ ලක්ෂ දෙක් සිරෙන් ඩාවම් පස්සේ ඊතරනෙඉදිලා තව දින දහයක් නැතැම් මේ මාසය අන්තිම වෙද්දිී තව අපිට ලක්ස හතරක් මාත්‍රා ලැබීමට නමේතුතිනවා ඊට පස්සේ ජූනි මාසේ මැදවසාන ෙන්ඩිස්සල්ලා අපිට ත් ලක්ස අටක මාත්‍රා සංක්‍යාවක් අපට ලැබීමට නීමතව තිබුණවා. හිකයා නැබිම කතා කරන්නේ මේ මිලියන එකයි දසමද අහතරක වගේ සංක්‍යාවක් අපිට මේ ස්පට්නික් එන්නත ලැබීමට නීමතු තින්නවා. ඒත් එක්ම රජයෙන් මේ වන විටත් මිලියන දහතුනක් එන්නත් ස්පට්නක් එන්නට ලබා ගැනීමට අපි මේවනුටත් ඉල්ලුම් කරලා තිබෙන. ඒ සඳහා සියලුම කටතු සම්පාධනය කළ තිබෙනවා කෙසේ වෙතත් ඒක ඒ පත්තෙන් ඒ ත්වත් තිබෙන. එඒත් එක්කම තමයි වවදාන්නවා සයිනෆාම් කියන චීන එන්නත ලංකාවට මාත්‍රා ලක්ෂහැ හැවිල්ල ඒින් පන්දාහක් මෙවනට භායිතා කරල තිබෙනෝ ඉතුරු පන්ජාතිකන් සඳහා ීජතිය ීන ජාතිකයන් සඳහා භායිතා කරලා තිබෙනවා. තකොට මේකේ යම් ලෝක සෞඛ්‍ය සංගිධානය ඇතුළු ස්ථාන කීපයකින් අපිට ගන්න තිබ්බ අනුමැතියන් කීපයක් අපි බලාපොරොත්තුවෙනවා මේ සති අන්තය ලබන සතිය වෙද්ද. ඒ තත්ත්වය අපිට අද ආරංචිු නාකාරයට අපිට ඒක අනුමති ලබුණොත් අපිට පන්ලක් සනුපන්දාක මාත්‍රමාණයක් අපිට එතනත් තිබෙනවා. හිතා අමතරුව මේ ෆයිස කියන එන්න තත් සම්බන්ධයෙන් කටුතු කරලා දිබෙනෝ ඒකෙත් ඇනුමකට අපි කටතු කරලා දිබෙන ඒකත් එන්න තිබෙනවා කෙසේ හෝීට අමතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනගහනින් සීට විස්සක අගේකට ලබාදීමට නියමති තිබෙන ඒ එන්නත මොක් හරන්න තක් විස්සලක් වෙසීරම් තත් ස්ටෝසනි කන්න තෙනවා කියලා කෙසෙ හෝ මේ ආකාරයෙන් ලක්ස මිලියන දහ තුනක් අවම වශය. අපි මේ රටේ ජනතාවට ලබාදීමට නිමද තියවා ඒ ජනතාවට කෙසේ හෝ ලබාදීමට රජය විසින් ක්‍රියා කරනවාමයි. එතකොට දැ එන පාලුත්දහම්බන්ධය කරු හයි කුහෙද මේ ගහන්න ැනි පුට්නක් නත මේ දැන්ටක් මේ. ගොතටුව කලපලුවාව කොළොන්නාව වගේ ආද ප්‍රදේශවල අපිට දපි නෝ යම් කිසි ආකාරය පැතිරීමත් තිබෙනවා අපි මේ ඇස්ට්‍ර් සෙනකා එන්නත ලංකාඩ ලැබුණොවයවලාවෙත් අපි පටන්ගත්ත ජනතාවගේ කොලඹ ගම් පහ දිිස්ට්‍රික්ක දෙේ මොද වැඩි කුයි දාසතයෙන් අදවස්්‍යෙත් වලමින් ආසාධතයන් ඉන්න. ඒ ප්‍රදේශවලට එන්නත් කරනය කරලා මේක වෙන ප්‍රදේශවලට පැතිරයාම වලක්පන ක්‍රමවේදයක් යටතේ නැත්තං අර සමහ රටවල්ගේ හැටක් උඩ නැතැන් හැටෙම් පල්ලයා තියෙන් උඩ හෙම කියලා නැතුව මේක යම්කිසි ක්‍රමවේදයක් ඇයටතේ තමයි. තාමත්ම සැලුසුම් සහ ගතෝ තමයි. කොයිඩ ට තුරන් කිරීම බලාපොරොත්වයෙන්තාව මේ එන්නත් කරනය කරන්න ලබන්නේ ඇ එහින්දා මේ එන්නත් මාත්‍රා පාලුස්දා බෝදුරටමක් කිව්ව වගේ කොළොන්නාව ඔගොතටුව ඒ ප්‍රදේශවලට එන්නත් කරනය කරන තමයි ඉස්සල්ලම් බලාපොරත්තුවවෙ හිතුරුවෙන්නතුත් ඒ ආදී වශයෙන් වඩාත්ම කොවිඩ පැත්‍රීමට සම්භාවිතාවයක් තිබෙන ප්‍රදේශ අලල්ලා මේ එන්නත් කරනය කරලා කෙසය හෝ මේ වසර අවසානයේ වෙද්දි රටේ බහුතර ජනතාවට මේ කොයිට් සම්බන්ධයෙන් වූ යම්කිසි එන්න තක් ලබාදීමට අනිවාරයම කටතු කරනවා. ඇහවා ස්ට ප්‍රසණකා එක මාත්‍රාව දෙවනියක බැරිවෙලාතය කවුර කියන්න ඔය කියන ක්‍රමවේදයක් ආවිනත්නන් කියලා මේ සම්බැදදිවත් කතිකා කරලා තිබෙනවා එ මේ අවශ්‍යඇදි කියර තියෙන්නේ පළවෙන්නේ මාත්‍රාව සාමාන්‍යයෙන් මාස අටක්විතරය යනකං හැකියාවක් තිබෙනවා කියලා මේ කොයිට් සම්බන්ධයෙන් ඔය කිය දෙවන එන්නට හා සමානව දෙවනන්නතත් ලබාගන්නකෙන් ප්‍රමාණ් ොඩිකාලයක් අඩුවෙන් පුුවන් කියක් තිබෙනයි කියෙන ය ඒ බලාපොත්තු තිබෙනවා ඉහෙමත් නැතිවුනත් කිවලා තියෙනවා දැන්ට අපිට වයිස්්‍ය විශේෂත් ඥියවරුම් කියන්නේ ඉහෙමත් නැතුනොත් වෙනත් එන්න තක් හෝ ලබාදීුණයි කියල කිසිදු ප්‍රශ්නයක් පසුව නැහැ කියන කතාවකුත් වෛද්‍යවරුන් මේ අවස්ථයි කියනවා අපි මේ ඔක්කොම කියන ඔපෂන් ඔක්කොම බලාගෙනන්නවා නමුත් අප අතරිින් ශ්‍රසිනිි අයක ලබා ගැනීමට ක්‍රියාකරවා එසේ නොවුනත් මේ මේ එන්නට ලබාදු ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා. ත යුතු එන්නත් කරනයක් කෙසේ හෝ කරන්න අපි කටතු කරන. මද පි විරාමිකින් පස්වාහමේ. ැ ද මුදා පරිිතුුණනි මගේ අවසන් ප්‍ර්නයදැ ඔබතුමාට මතකයි යුධ ජයග්‍රහණය අවසන් කාල පරිච්චේදය තුළ. මුළු රටම ඔබතුමාලාගේ පිටු පස හිටිය සේනාංකයක් විදිහට. යුද්ධහමුදාව යුද්ධකරද්දි මුළු රටම බෝධි පූජා තිබ්බා ඊට පස්සේ දජ පතාක බැනර්පුවරු ප්‍රදර්ශනය කර මුළු හදවතින්ම ඔවුනුත් යුදබිමේ හිටිය. මහා ශක්තියක් වුණනාා ඒ තත්ත්ව අපි දැක්ක මේ COොID-19 වසගතය ඇතිවුණු මුල් අවස්ථාවවෙී. ඊ නිර්මාණය වුණා බොහෝ දෙනා රොද් බැඳගැ මේ අර්බුදයට මූුණ දෙන්නට සූදානමි ීටිය. ඔබතුමා හිතනවද ජනතාව තාමත්්‍යයේ මානසිකත්වෙන් ඉන්නමයි කියලා ජනතාව විසිරී පැතිරී ගිය බේතබින්න වුණන ස්ොරෝපයක් නිීක්ෂණය වෙන් නැද්ද. එහම එකක් තියෙනවනං ඔබතුම මොකක්ද ඉල්ලන ඉල්ලීම ජාතිය. හයි මෙහෙමයි කාලයක් ඇද්දි සමහර වෙලාට පොඩිපොඩී ව තචන් ඇතිවෙන දැදයක් ඔබතුමා යුද්ධේ උදාහරණයක් වශයෙන් ගත්තා යුද්ධෙත්. පටන්ගත්ත කාල සීමාවගේ නෙමේ මැද කාලේ. අවුත් අවසාන වශයෙන් නිකන් ජයග්‍රහණ යුද්ධ ගනකයි මේක අතර වෙන සත්ති වෙනවා. කෙසේ වෙතත් යුද්ධ ජයග්‍රහණත් අවසාන කාලය වෙද්දී ප්‍රටේ ජනතාවට තේරුම්ගියා මේක ජයග්‍රහණය කරන වාමයි කියලා වසර විසි හතක්වෙනි කාලයක් දීර් කාලෙක ගිහිල්ලා ආපු ඒ අවස්ථවෙදී රටේ ජනතාව ඔක්කොම එකමේ නැගිටලා හමුදාවරණ එක එකතු වෙලා සහයගේ ලබාදිලා රට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලබා දුන්න මේ අවස්සාහිදි පටන්ගත් යොක්කොම අර කිව්වාගේ අර තිබ්බලුද දේවල් හදනවා එකතු කරනු ඒගේ තත්වයක්ත් තිබ්බා විතිබා කිව්වාේ පහසුවෙන් කතාවක් කිවවා නතින් ඒවගේ පහසුවෙන් කාලසීම ඇද යම් රටේ ජනතාවත් තමුම තීණය කරලා මේ කොයිට කෙර මංකිවේ කොයිඩ් එකක ප්‍රශ්නයක් නෑ කොයින්ට හැදුනත් එතර ලොකු ප්‍රශ්නයක් ඇතිවේ නෑ කියලා. කොඩක් මූුණු ආවරණය දාන්නයක වුවම රැකිව්වාගේ නිකාවරණ කරගෙන ඒකත් නැතුව වැඩි උනන්දුවක් නැතුව මොකද ගිහිල්ලාවත් නෑ ප්‍රශ්නයක් නෑගෙන තත්ත්වයක් තිබහින්ද එවැනි උබකිව් ත්වයක් තිබා අපගේ තත්ත්වයක්ත් තිබුණු නැතිවනේ. දැන් නැවතවතාවක් මේක පටන්ගත්දිත් දැන් කිව්වාම කොයි දාසාධිතය හමු නෑක දැී ිය දවසේ ැක පසුගේ සත්‍යයන්තේ ත උත්සව දහන්න උත්සාරනවා තැන් උදාහරණයක් වසිෙන් ගත්තම අපි දැක්හා අපි කිව්වම් පස්සේ මගුල් උත්සව නැත්ත විවාහමංගල උත්සව පවත්වීම තහනං කරනවා කියලාඒම නැත්ත වෙනත් අවස්ථාවන් තහනන් කරනවා යිවෙන තහන කරනවා කිව්වම අපි දැක්කා මේ සතියන්තේ ගෙවල්වල මේක කරන්න උත්සහ කරනවා කට්ටිය. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක් නෙවෙේ. ඉතින් ඒක හින්දා ඒවා කරන්න බෑ. ඉතින් මම දකින්නේ ඔබතුමා කියපුකාරණයට යම් කිසි උදාසීනත්වයක් ද නැත්තං වෙනත් වච නැද්ද කියීනක මට කියන්න ඉතාහමත් අපහසුයි. නමුත් යම් කිසි අර ප්‍රශ්නයක් නැහැකින තත්වක හිටියා. නමුත් විශේෂයෙන්ම ඔබගේ නාලිකා ඇතුළු අනිත් නාලිකාවල මේ පසුගිය දින කීපේදී. ඉන්දියාවවෙ තත්වය පෙන්න්නත්දී. උන්න දැන් ආපව පොඩ්ඩක් ඉන්දියාව තත්ත්වය තේරුහරං බස් බයිසිකල්ල එකෙ දෙන්නෙක් පුත්තු දෙන්න දෙපැත් එතියාගෙන මව මැද මේ ගිහිල්ලා ඉන්නවා දැකුණනම. ළඟට ගින්දර සෑවල් ලැකුණම අර කිව්වූවාගේ මේ විශාලා මානුවර තරත්වයක් කතාගම දැන් යම්කිසි ආකාරයෙන් වෙනත් අත්වකට හැරමීන් පවතිනවා ඉති අපේ රටේ ජනතාව ඉන්න බුද්ධිම ජනතාවක් ඉතින් අවශ්‍යතානයට හෙට ගන්න ජනතාවක් නැති වෙලාට බොඩ්ඩක්ේ රිලැක්ෙක හෙමේ ගිහිල්ලා එනවා නමුත් එලා ඉන්නවා සිිත්සේ සිත්සේ ගැන්නවාාසයමු ගිල්ලා සිත්සේ පාරකටත් ගිහිල්ල ඉන්නවා නමුත් අවශ්‍ය තාස්ථානයට නැගිට නො එ බතුම ඇහුව ප්‍රශ්නය පශ්න කොටස් කීපයක් මම දකිනෝ විශේෂයම සංක අපි ය දිනේදත් පැහැදිලි කරා මේ තිබෙන වාතාාවරණය මෙතෙක්කල් තිබුණු කොවිඩ් වාතාාවරණය නෙමේ. මේ අවස්ථාවේ මේ ඇතිවර තිබෙන ප්‍රබේදය දිහා බැලුවම ඉතාමත්ම සීග්‍ර ලෙස යනෝ පැතිරෙනෝ. එපමණක් නෙමෙයි ආසාධිත්‍යයන් විශාලවස්සයෙන් රෝගාතුර තත්වේ අධි නැත්තං ග්‍රතට පත්වන තත්ත්වන් විශතාමත් කෙටිකාලෙන් උග්‍රතට පත්වන පත්වන් තිබෙනවා. ඉතිං ඒත් එක්ක රටේ ජනතාවද බතුමා මැද ප්‍රශ්නවලද යහ්ව අපේ ධාරිතාවන් ඒගේ සබයි මේ බොහොම අමාරුවෙන් තමයි හදාගෙන කරන්නේ. ඔබතුමා අහපු විදියට යවස්ථායිති කිව සේවකයන් ගත්තම මේ රටේ සෞඛ්‍ය අන්සවලින් ශේත්‍රලල් ඉන්න කට්ටියය අතුුවෙන් ගෙනනල්ලා රිපලේස් කරල නෑ මේකම කණ්ඩායම තමයි. තම මාසතුනදුවන් එ අපි අනිවාර්යම උන්ට අප ආචාර කරන්න සෞඛ්‍ය ශේෂත්‍රවලයවලුන් ඉතාමත් දැඩි වෙහෙසක් දරමින් ඔවුනුත් ආසාධිතයෙක් නොවී මේ ජනතාව රැකබලාගන්න උත්සහ කරනවා. ඒත් එක්කම අපගේ ත්‍රවිදහමුදාව පොලිසිය විශේෂයෙන් මේ ඔක්කොම ලයිකාමෙන් මේ ආකාරයම විශාල කැපවීමක්. ැපකිරීමක් තුළින් තමයි රටේ ජනතාව ආරක්ෂා කරන්න යන්නේ. අර ජනතාව පහසුවෙන් සිිත්ෂේදගෙන අලුත්තවුරුදු සමරද්ධ මේ හමුදාවන් සෞඛ්‍ය ශේත්‍රයන්වලට සිත්්‍යසේනේ සීරුවෙන්ම තමයි ඉන්ඩුවුනේ. දඒ ආදදිවශයෙන් කර ඒහි දන්නේ මේ බව තේරුන් අරං විශේෂයෙන්ම අපිට බැහැ ඔයි කියන කිසි මුත්සවයක් මේ අවස්ථාවේ පවත්වන්න හැකියාවක් නැහැ. ඒත් එක සෞඛ්‍ය අන්සවලින් කරන්න බැරි මොනාදහිර තියෙනවා. ඒවා කරන්නම බැහැ.. කර මුද පොඩක්ර දුවත් බැහ බැහැ කියන බැහමයි. ඊදම්මතරවල් අපි දැක්ක යෙදිනෙ අපි පැහදිලි කරලා දුන්නා සමහර අයවලුන් මේ දවස්සලෝ නිකම් අපි දක් හුදකාලා ප්‍රේශේදී දැ හුද කලාන්න දව සතක්ටක් හුද කලා න්නන්නේේ හැ පැත්තකටියේ හැ පැත්තට විල්ල කට්ටිය ඔන්නට එකතුවෙලා මේ අවස්තා හම්බු නස්ථකාලකුත් හම්මි නැති අස්ථාවරගෙන ප්‍රෝජනරන් ඉන්ඩ බලන එකතුවට ිනස් දාාඩ බලන්නන පොි ංච කදධන්න ලන ්‍රක්වස්ටකදදාන්න බලන ගේ දත්තවා තියෙන. මේක සුදුස්ථා කාලයක් නෙමේ අපි දකින්නේ මේ අවස්ථාවේ ඔබ ඔබගේ පවුල්ල රක්සාාව නැක්තංහඩේ ඔය ස්ථානවලට අමතරව එහා ගෙදරයි මෙහා ෙර තුළලා පාටිධදානටොන් තත්තෙක නෑ ඔබගේ ගෙදරට අමුත් එක්වත් ගෙන ගැනීමට සදුසකාලයක් නෙමේ අපි මේගත කරන්න ඔ දන්නවා විදේශ රටවල් තින සමහ රටවල් ඒ වගේ තිබොත් එහා ෙරෙක්ගෙන කොල්ල එක හරිදි ලකිකොත් කෙිම්ම අපි වගේ නෙමේ පිටවැඩි දැඩි තත්තම් ත්න්න තත්වයන් තිබෙනවා ඉතින් අද අද දවල් කාලත් අපති ආරක්ෂ මාත්‍යංශේ කතාරෙදදිී පොලිස්පත්තුමත් අපේ දේශ බඳු දෙෙන්න්න කෝන් ඇතුම පිතාරද්දි මේ බැරිකමක් නෙමේ අපිටත් මේ මවාර්ණය පලන්න දෙක් කියෙන විාල දඩුවමක් ෙම දෙන්නවා හැකිාව නැතුවල් මේ නිරෝධාන තියෙන නමුත් හවමත් මේ අපේ රටේ ජනතාව යුද්ධකින් බැටකාල වසර විසි හතක් බැටකාපු ජනතාවක්කින්නේ ඒ ගැන හිතල අයදේවල් ගැන හැම වෙලාමිතාමත්ම මේ ප අපි සාමකාමීව වැඩි කරගන්න උත්සාකරේකනේ ත්වත් ඇතිර තිබෙන්නේ විතින් ඒ විදර බලන්න අපි නැමුත් රටේ ජනතාවගේ මේ අස්සාවි විශේෂම ඉල්ලන්න තිබෙන්නේ. අපි ඉතාමත්ම අපහසු කාලෙකයි ගමන් කරන්නේ. මේ රට ආර්ථික මේ අතින් ගත්තම් පස්සේ මහමුදා වුණනාට කොයිට්කාරි සදක බලකා ක්‍රියන්ඳ මත්සාවනය ප්‍රධානාවශයෙන් අපි දක්කිනවා රටේ සියලුම තත්වයන් තිබෙන තත්වය. ඛ්‍ය ශෂත්‍රල වෙන දවල් අපි දකිනවා මොන දේවල්ද මේ වැඩි කරන්න ක අපි දකිනවා. යේ ඔය අපි කතා කරාවගේ මේයිසියබේ එකසිේ දහ කියනක වැඩිකරගන්නක ේඩුවකට අමතර ගන්නකොම ජනත්තුම අපප දෙෙසත් දුන්නා පණහක්. අයිසූබෙට් පහක් යොදහමුදාට ගන්න අපිම අනරකිවගේ බදාදශහසයකරවා අද දිනවල. ඒවගේ ධාරිතාවන් හැකි බැරිවුණත්. කොච්චර ප්‍රමාණයක් සංක අපි වදං කරනවාද. අපි මේ තවම කතා කරන මේ අවසාන වශයෙන් රටට ගෙනන කට්ට සම්බන්ධය. අපි අදටත් දාහට ඇඩි සංඛයාව රටට ගෙනෙනවා. ගෙන එන සංකයන් දාහකෙන් හත්සිය පණහක වැඩිටියක් ඇන්නේ රජයේ නිරෝධයන මධ්‍යස්ථාන වල. ලෝකෙ කොහෙද රටවල් දීන්නේ මේ අන්කාර නිරෝධයින මධ්‍ය අස්ථානකට යොදලා ප්‍රහණ පාසකන්දීලා මේ කන්න බොන්න දින් දෙන අප හෝටල්ල ඉන්න ක්ඩෑම ත්වා බෞතරයක් අර්ථන කිඉන්නේ. එකට කොච්චර මුදක්වය නෝ දැන් අපිගව සාමාන්‍යයෙන් දෙකට රුපියල් හයිසිියකට නිි ප්‍රමාණයක් යන කෑමට ොඩ ප්‍රහණ පාසුගන් එක ගත්තම හය දාකට ිංකයාාව නිරෝධයන වලන්න හදදාකට ි සංකයාාව කද නිරෝධය වෙනවා ඒ සංක්‍යාම් බැලුවම මිලියන හතරයි දෙසම් පහකවාගේ සං්‍යාත් දිනකට ෑය කරන්නවුන් රජයට. ඉති හිතන්ඩේ මිලියන හතරයි දෙසම් පහගානේ දින දහයක් නිරෝධය වන කට්ටියත් එකක් සේ සංකයන් බලුවම සමහට මේකාල නිරෝධායන්ට ගත කන මුදල් ප්‍රමාණය බලො නිරෝධයන මංමක කියන්න නෑ වෙනත්දයකට එන්නතක් කමන් දෙන්නේ. ඒ බුදල් බැලුවම් පස්සේ අපේ රටේ සමහට අපේ ළමයිට පොත්පත්තරන් දෙෙන පුළුවන් ත්ක ප්‍රණයක් අපි වැෑගල්ල තිබෙනවා. උබ හිතන්න අප විසිහද්දාහක් PCR පරීක්ෂණ කරද්දි. PCR පරික්ෂණය ගානරම් විසිහද්දාහකින් වැඩි කළ බැලුවම අපි කොච්චර ප්‍රමාණයක් මේ රජය විසින් රටේ ජනතාව ආරක්ෂා කරගන්න කටුතු කරනවද කියලා. එදි මේ සියල්ලක්ම රජයක් විසින්. හ ෞඛ්‍ය ෂස්ත්‍රයේ මේ දේවල් කරන්නේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න එන්නත් කරනේ ගැන අරගපි කතා කරාවගේ ලක රටවල්ලට එන්නත් නැතුවවෙද්දි පලවෙනි රටවල් පනහත රපිඉන්නත් ගෙනල්ල මේ දැමුත් මෙන්නත් කරන කොද නැපිකිවුවම් ෆයිස අද ගත්තම මයින හැත්තයග තියාගන්න ඕනේ ඉදිම පහසුකාරයන්න මේ අපහසුනත් බැහැයි නොකිය. ක්‍රමවේදයන් මේ අපේ සෞඛ්‍යාන් සලින් හදාගෙන මෙවා ලබා දෙන්න කටුත්තු කරන්නේ රටේ ජනතාව ආරක්ෂයි. රටේ ජනතාවට එක වග මත්තිබෙනවා ඔබ කොවිද් හසාධතෙක් නොවී සිටීමටත් ඔබගේ පවුල්ල ආරක්ෂ කරගන්නඩත් ඉති ඔය අපි හමදාම කියන කතාව. ඉති ඒදේ ඔබතුමාලා මේ රටේ ජනතාවට හැමවෙලාම් හිටගත්තා වගේ ජයග්‍රාහි ජනතාවක් කසෙන්. අපිට මේක කරන්න ඉතාමත් පහසුයි ක්‍රමවේද්‍යයන් ඔොක්කොම යොදවලා තිබෙනවා. අපහසු කාලසීමාවපක්ක අපි ගමන් කරන්නේ. නමුත් අපි අනිවාර්යම මේක ජයග්‍රහණය කරනවාමයි. ඒ ජයග්‍රහණය කරන්න අපි රටේ ජනතාව, සහයෝගේ අප ඒ එකමෙන් ඔබතුමාක් වගේ කාමයෙන් මේ අවස්ථාව නැගිට්ටුත්. අප ඉතිහාසේ පටන් මේගේ කවලා නැගිට්ට චු තත්වයන් තිබෙනවා මේ පාරත් අනිවාරම නැගිටින බවමට සහතිකයි ඒක හින්දා මේ ජනතාව ඉල්ලා සිටින්නේ. ඔබ ඔබගේ මවාර්ය පළදගන්න ශාර්වීක දුරස්ථභාවය රැකගන්න. ඒත් එක්කම ඔබගේ කාරියාලවල කිය පැහැදිලිවම කියර තිබෙනවා. ඔබගේ ආයතන ප්‍රධානීන්ට අතති්‍යවශ්‍ය ප්‍රමාණයන් පමණක් රැගෙනෙන්න්න. ඔබගේ කාරියාලයටත්. මේ කියන සාරික දුරත් භාවයන් රැකගන්න පවත් කියන සෞඛ්‍ය තත්ත්වයන් අනුගර්මණය කරමින් කරන්න පුළුවන් සංඛ්‍යාව පමණක් රැගෙනන්න කියලා. එතකොට බස්වල අපි දැක්ක සමහල්වායට බස්වලපි මේ තත්වේ හින්දා සංඛ්‍යාවන් නඩුගරම් බසුත් පොඩි අඩුවචත් පවතියනවා ඒ තමුුගේ තමුග තින දේවල් නමුත් එහිදී ආපව් සංඛ්‍යාවන් බසේ ඉන්න සංඛ්‍යාව ඩුවෙන් අවස්ථාව ගෘත්තිබෙනවා. මේ සියලුම කාරනා රබුතුමාක්ුවන් එකමෙන් නැගටින් ඕන කියලා. මේ සුළු කාලේ අපි මේ කියන තත්ත්වන් වලට අනුගත වුණොත්. මේ සියලු දෙනාම කරපු දිවාරය නොබල කරපු මේ දේ සාර්ථකත්ය ගන්න පුළුවන්. රටේ ජනතාවගේ ඉල්ලා සිටින්නේ ඔබට මේ කිවගේ තමයි කඩ ගත් ඉස්සර අපි ගා දැන් අෞුද්ධකට ඉස්සල්ල කඩේ පෝලිම ඉල දුරස්තභාවය රැකගත්ත කඩ ඇතුළේ දුරස්ථ භාව රැගත්තා, කඩේ ඇතුළ ඉන්න පුළුවන් ප්‍රමාණවක් පමණක් හිටියා ඉළඟට. දෙ කලා කරම් පස්සේ රවංගහ ැතුව ඉදෝනේ උද කලා කරපුත් කරම් පස්සේ පිටපාකින් පැල් හැ්ගමට ගිල්ල මයි කදානෙ පැත්තෙන් ඇල්ලද මේ පැත්තේ පොකුර වැඩි කරගත්ත ඒවා ඇති කරග නැතුව. අපේ රටේ ජනතාව ජයග්‍රාහි ජනතාවක්. ඉතා කෙටි කලකින් ලෝකය හමු අපි ජයග්‍රහහි ජන බවට නැවතවතාක් පෙන්න්නන්ඩ අනිවාර්ෙන්ම පුළුවන් ඒ සම ඒ සමැදිව ඔබගේ සහයෝගේ දක්කලා. රටේ ජනතාව පැතිරයමින් පෞතින කොයි සීග්‍රයම් පැතියන කොයි ජනත තත්වේ අපිට පාලනය කරගණඩ ජනතාවගේ සහයෝගෙ ලබාදන්න කියලා ඉල්ලා සිටිනවා අපි ආරක්ෂාවෙන්න්න ඕන බගේ පවුලා රක්ෂාරගන්න එහවුනොත් අපට ජයග්‍රාහහි ජාතියක් හැටියට ඉතාමත්ම ගෙටිකාලෙකින් නැගිරන්න පුලුවන් කියෙලා මට විශවාසයතිබෙනවා. ි ො-19 වැලක්වීමේ ජාතික ක්‍රියාවන් විත ධ්‍යස්ථානයේ ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහයුදහමුගාපති ජනරල් සවන්ද්‍ර සිෙල්ලාමඇත මට දිිවින්ම ස්තුූතිවන්තවන්වා බදන්වාවමීම හොත බපොතු මන්ට පරාජකාරී බහුලයි ඉතින් විශේෂම කාරය බවලම හොතකිදී පවා තුන්සේ හැටේ ආරාධනය පිළ ගත්තායටට දෙිවින් ස්තුති හමුදාපති තුමනි අපි ලබන සතියේදත් සතියේ සමාජ කටගෙස්මින් හැුවෙමු ඉතින් ඔබට පරිස්සමින් ඉන්න. රටන්වෙන් ඔබේ ආදරණියන් වෙන් වෙන් යුතුකම් මටු කරන්නට කියන සේපත් කිරීමත් සම් හයකවා.